හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම අද පොඩි කතාවකින් පටන් ගන්න. මේක සෙන් කතාව. මේ කතාවේ විදියට තියෙන්නේ ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. මේ ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් බොහොම සාම්ප්‍රදායනුකූලව බොහොම විනයානුකූලව බොහොම සම්මතයට අනුකූලව ඉන්න ගුරුවරේ මේක ගුරුවරේ. අනිත් ගුරුවරයා හරි අසම්මතේ ගුරුවරේ. මෙයා මේ කතාව විදිහට මෙයා ඕන වෙලා, ඒ කියන්නේ යාට හිතුණු වෙලාවට ඕන දෙයක් කනවා, ඕන වෙලාවට නිදා ගන්නවා. මෙයා එයාට ඕනි විදිහට ජීවිතේ ගත කරපු කෙනෙක්. හැබැයි මේ දෙන්නම ඒ කතාව විදිහට මේ දෙන්නම ප්‍රසිද්ධයි ආධ්‍යාත්මික ගුරුවරු විදිහට. ඉතින් මම මේ කතාව කියන්න කලින් ඔබට එකක් කිය යුතුයි තිබුණා. මේ සෙන් කතාවල තියෙන විශේෂත්වය තමයි මේක ඔබට උඩින් පේන කතාව නෙමෙයි යටින් තියෙන්නේ. මේ උඩින් අපිට පේන්න තියෙන කතාවට වඩා ගැඹුරක් යටින් තියෙනවා. ඉතින් මේ ගුරුවරු දෙන්න එකිනෙක අර මං කිව්ව විදිහට එයා හරි අසම්මතේ, අපි සම්මුතිය හැටියට හරි අසම්මතේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. අනිත් ආධ්‍යාත්මික ගුරුවරයා හරි සාම්ප්‍රදායනුකූලව ඒ සංස්කෘතියට අනුකූලව ගැලපෙන විදිහට හිටපු කෙනෙක්. හරි. ඉතින් දැන් මේ එක ගුරුවරේ අනිත් ගුරුවරයා හම්බෙන්න යනවා. එයා හම්බෙන්න යනකොට මේ ගුරුවරයා මේ අනිත් කෙනා මත්පැන් බිබී ඉන්නවා. මේ අනිත් ගුරුවරයා මත්පැන් බිබී ඉන්නකොට අර ගුරුවරයා අහනවා, අනිත් ගුරුවරයා මෙයාගෙන් අහනවා, උඹ කොහොමද මෙහෙම මත්පැන් බොන්නේ? මේක වැරදි වැඩක් නේ කියලා. ඊට පස්සේ මේ අනිත් ගුරුවරයා මෙයාට ආරාධනා කරනවා, ඔබත් ඇවිල්ලා මා සමග ඉඳගෙන මේ මත්පැන් පානය කරන්න කියලා. එතකොට අර අනිත් ගුරුවරයාට හොඳටම තරහා යනවා. තරහා ගිහිල්ලා, ඔබ බෞද්ධේ, ඔබ කොහොමද මත්පැන් බොන්නේ? ඊටත් වඩා ඔබ කොහොමද මට කියන්නේ මත්පැන් බොන්න කියලා? මම කවදාවත් මත්පැන් බීලා නැහැ කියලා. ඊට පස්සේ අර අනිත් කෙනා කියනවා, අනිත් ගුරුවරයා කියනවා මේ ගුරුවරයාට, එහෙම මත්පැන් නොබී ඉන්න පුළුවන් නම් ඔබ අමනුෂ්‍යයෙක් කියලා කියනවා. අමනුෂ්‍යයෙකුට විතරයි මත්පැන් නොබී ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් තරහ යනවා අනිත් ගුරුවරයාට, ඔබ කොහොමද මට අමනුෂ්‍යයෙක් කියන්නේ කියලා. මම මිනිසෙක් නෙමෙයි නා. කවුද? මම මිනිසෙක් නොවන කෙනෙක් නා. කවුද කියලා අහනවා. ඊට පස්සේ අර අනිත් ගුරුවරයා කියනවා, ඔව් කිසිම මිනිසෙකුට මත්පැන් නොබී ඉන්න බෑ. මත්පැන් නොබී ඉන්නවා නම් මත්පැන් නොබී ඉන්න පුළුවන් එකම ගෙනාටයි. ඒ කවුද කියලා අහනවා. ඒ කවුද කියලා ඇහුවාම කියනවා, මත්පැන් නොබී ඉන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි කියලා. මේක තමයි උඩින් තියෙන කතාව. හරි. දැන් මේ කතාවේ අපිට පේන යටින් තියෙන ලොකු අරුතක් තියෙනවා. මේ සෙන් කතාවල තියෙන උඩින් තියෙන කතාවට වඩා මහා ගැඹුරක් යටින් තියෙනවා. දැන් මේක ගුරුවරයෙක් කියනවා, අහනවා, ආරාධනය කරනවා අනිත් එක්කෙනාට මත්පැන් බොන්න කියලා. අනිත් එක්කෙනා කියනවා, කවදාවත් මම මත්පැන් බීලත් නැහැ, ඔබ මට මත්පැන් බොන්න ආරාධනා කරපු වැරදි කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනාට කියනවා, කිසිම මිනිසෙකුට බෑ මත්පැන් නොබී ඉන්න, ඒ හින්දා ඔබ මිනිසෙක් නෙමෙයි කියලා. ඊට තවත් තරහා ගිහිල්ලා අහනවා, මිනිසෙක් නෙමෙයි නම් මං කවුද? මත්පැන් නොබී ඉන්න මිනිසෙක් නෙමෙයි නම් කවුද කියලා අහනවා. ඊට පස්සේ උත්තරේ තමයි, මත්මෙන් නොබී ඉන්න පුළුවන් මිනිසෙකුට නෙමෙයි බුදුවරයෙකුට විතරයි කියලා. දැන් මේක බැලුවාම, අර උඩින් බැලුවාම බොහොම නිකන් සරල කතාවක්. හැබැයි මේ සරල කතාවේ බොහොම ගැඹුරක් තියෙනවා. මේ ගැඹුර තමයි අපි තෝරගන්න ඕනේ. දැන් අපි මේ සාමාන්‍ය මේ කතන්දරයක් කියලා
අපි දැන් අර පොඩි ළමයින්ට කතන්දරයක් කියනවනේ. පොඩි ළමයින්ට මේ කතන්දරයක් කියලා අපි ඒකට වඩා එහා ගිය අදහසක් දෙනවා. හරි. දැන් මෙතනද කියපුව එකක් තියෙනවා, මේ මත්පැන් නොබී ඉන්න පුළුවන් කාටද? මත්පැන් නොබී ඉන්න පුළුවන් කාටද? මේ කතා විදිහට බුදුවරයෙකුට විතරයි. මත්පැන් නොබී ඉන්න පුළුවන් බුදුවරයෙකුට විතරයි. දැන් මේ කතාව කියන්නේ මේ පුද්ගලයා මත්පැන් බොන ගමන. හරි. හරි. දැන් මේක පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලමු මොකද්ද මේ කියන කතාවේ ගැඹුර මොකද්ද කියලා. හරි. දැන් අපි සාමාන්‍යයෙන් මද්ද්‍රව්‍යයකින් එහෙම නැත්තම් මත් වෙන දෙයකින් කියලා අපි සම්මතයේ අදහස් වෙන දෙයකින් වෙන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මොකද්ද වෙන්නේ සාමාන්‍යයෙන් සම්මතයේ හැටියට මද්ද්‍රව්‍යයකින් එහෙම නැත්නම් සම්මුතියේ අපි පාවිච්චි කරන මත් වෙන දෙයකින් වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බැලුවොත් මොකද්ද වෙන්නේ? උත්තේජනයක් ලැබෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මත්පැන් පානය කරපු කෙනෙක් එයා එයාගේ ආවෙනකු අනන්‍යු ලෝකයක් හදා ගන්නවා. අර අපි කියන්නේ මොකද්ද? පාවෙන ලෝකයක් හදා ගන්නවා. අපි අර කියන්නේ එක විදිහක ෆැන්ටසියක් ඇතුළට ඇතුල් වෙනවා. මේ මද්ද්‍රව්‍ය හරහා හරි මත්පැන් හරහා හරි එයා එයාටම ඌ අනන්‍යු ලෝකයක් හදාගෙන ඒක තුල මත් වෙලා ඉන්නවා. පැහැදිලිද? දැන් අපි ඕක තමයි අපි සාමාන්‍ය අර්ථකථනේ අපි නිකන් මත්පැන් වලට මද්ද්‍රව්‍ය වලට තියෙන. හොඳයි. දැන් අපි පොඩ්ඩක් බලමු අපේ ජීවිතයේ පොඩ්ඩක් බලාගෙන යනකොට අපිට පේනවා අපි සම්මුති හැටියට වෙන් කරගෙන තියෙන මත්පැන් මද්ද්‍රව්‍ය කියලා එක જાතියක්. එතකොට ඒවා පාවිච්චි කරාම ඒවා පානය කරාම ඒවා ගත්තහම අර යම් කිසි අපි කියන්නේ ෆැන්ටසි එකට ඇතුල් වෙනවා. ෆැන්ටසි ලෝකයකට ඇතුල් වෙනවා. යම් මත් වීමක් තියෙනවා. අනිත් සියල්ල අපි ගැන අපිට එහෙම කතාවක් නැහැ. හැබැයි දැන් අපි ඔබ දන්නවා දැන් මේක අපි සාමාන්‍යයෙන් මේ වචනේ පාවිච්චි කරනකොට මේ මත් වෙනවා කියන වචනේ පාවිච්චි කරනකොට අපි එතනින් එහා ගිහිල්ලා පොඩ්ඩක් මේක කතා කරනවා. දැන් කෙනෙක් ඕනෑවට වඩා යම් දෙයකට ඇලිලා ඉන්නවනම් අපි කියනවා මොකද එයා ඒකෙන් මත් වෙලා කියලා. අපි හිතමු කෙනෙක් කාන්තාවකට ඕනෑවට වඩා ඇලිලා ඉන්නවනම් අපි එයාට කියනවා මොකද? රාගයෙන් මත් වෙලා කියලා. පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? එහෙම නැත්නම් අපි එයා මොකක් හරි ක්‍රියාවකට ඕනෑවට වඩා ඇබ්බැහි වෙලා ඉන්නවනම් අපි කියනවා මොකද්ද? එයා ඒකට එක මත් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ මත් වීම කියන එක අපිට මේ උඩින් පේනවට වඩා හරි සියුම්. දැන් ඕක අර දෙවෙනි මට්ටමක්. ඒ කියන්නේ අපි දෙවෙනි මට්ටමෙන් පේනවා මේ අපි අර සාමාන්‍ය මත්පැන් වලට එහා ගිහිල්ලා යම් අර අපි කියන්නේ ඇඩික්ෂන් එකක් තියෙනවා නම් මොකක් හරි ඒකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ ඇබ්බැහි වීමට අපි කියනවා යම් මත්තල් මත් වෙලා ඉන්නේ කියලා. ඒ දෙයට මත් වෙලා ඉන්නේ කියලා. හැබැයි මේක බොහොම පරිස්සමෙන් අපි මෙහෙම බලාගෙන ගියන් පස්සේ අපිට පේනවා මේ මත් වීම කියන එක එහෙම නැත්නම් අපි මේ මත් වීම යනුවෙන් අදහස් කරේ මේක හරහා අර ෆැන්ටසි ලෝකයක් හදාගෙන ඒක තුල සිටීම කියන එක සෑම සත්ත්වයකටම පොදුයි. සෑම සත්ත්වයකටම පොදුයි. මේ මත් වීම කියන එක අපිට මේ උඩින් පේන දෙයට වඩා බොහොම ගැඹුරක් තියෙනවා. ඉතින් අපි මුලින් බැලුවාන් පස්සේ අර මද්ද්‍රව්‍ය වලින් මෙහාට ගිහිල්ලා අපි ආවට පස්සේ අපිට පේනවා යම් භෞතික දේවයන් වලට අපි බැඳිලා ඉන්නවා. බැඳිලා ඇලිලා ඉන්නවා. ඒකෙන් අපි මත් වෙලා ඉන්නවා. මුදල් එහෙම නැත්නම් ගෙවල් දොරවල් යාන වාහන මෙන්න මේකට අපි බැඳිලා ඉන්නවා. ඒකෙන් මත් වෙලා ඉන්නවා. පැහැදිලිද? ඊළඟට තව ඔතනින් එහාට ගිහිල්ලා අපි මේම පේන්න තියෙන එකක් නෙමෙයි. දැන් මූලික වශයෙන් දැන් මම මේක සම්මුති විදිහට මේ කතාව කියාගෙන ඉන්නේ. පේන්න තියෙන එකක් නෙමෙයි. හැබැයි නොපෙනෙන දේවල් ටිකක් අපි අරගෙන ඒකටත් අපි බැඳිලා ඉන්නවා.
උදාහරණයක් විදිහට අපි කෙනෙකුට දෙනවා නම්බු නාමයක්. පැහැදිලිද? මේ දෙන නම්බු නාමය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ නම්බු නාමයේ සමහරට ඔබ කොලේක ලියලා දෙන්න පුළුවන්. හැබැයි කොලේ කිසිම වරිණාකමක් නැහැ. මේ නම්බු නාමයේ කියන දේ හරි එහෙම නැත්නම් මොකක් හරි තනතුරක් කියන දේ හරහා ආවට පස්සේ අන්න ඒක හරහා මහා මත්වීමක් තියෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝ පෞද්ගලික ආයතන වල වැඩ කරපු අය හොඳටම දන්නවා. කෙනෙක් ඉන්නවා හොඳට වැඩ කර කර ඉන්නවා. හැබැයි අපි දැන් මෙයා මේ ආයතනේ අත්හැරලා වෙන තැනකට යන්න හදනවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එතකොට අපි මෙයාව තියාගන්න අපි කරන වැඩේ මෙයාගේ අර මෙයාගේ නමට පිටිපසෙන් තියෙන තනතුර අපි පොඩක් වෙනස් කරනවා. එච්චරයි වෙන වෙනස. ඒ වෙනස කරලා අරයක් කරන් කර කර හිටපු පරණ වැඩ ටිකම කරනවා. එයා කරන වැඩ ටික කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අර දීපු තනතුරු නාමය විතරක් වෙනස් කරනවා. හැබැයි මේ තනතුරු නාමය විතරක් ඇති එයාට මොකද්ද? මත් වෙලා තව කාලයක් ඒ ආයතන සමග රැඳෙන්නේ. මම මේ උපමාවට කිව්වේ. ඉතින් හොඳට බලන්න දැන් මිනිස්සු මෙහෙම බලාගෙන යනකොට හොඳට පේනවා. දැන් මූලික වශයෙන් අපි අර භෞතික දේවල් විදියට ඒවට මත් වෙලා ඉන්නවට වඩා බොහොම දරුණු විදියට මත් වෙලා ඉන්නවා. මොකද්ද? එහෙම පේන්න කියලා අපි කියන්නේ ටැන්ජිබල් නැති දේවල් තියෙනවා. අන්න ඒවට ඊට වඩා මත් වෙලා තියෙනවා. පුංචි තනතුරක්, පුංචි නම්බු නාමයක්. දැන් මේ වගේ එකක් දීලා ඕන එකක් කරගන්න පුළුවන්. මේ වගේ පුංචි දෙයක් දුන්නොත් මේකට වහාම ඇඩික්ට් වෙනවා, ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙලා ඒක හරහා ඔබේ සම්පූර්ණ ජීවිතේම ඒක වෙනුවෙන් පාවා දෙන්න පුළුවන්. මේ පුංචි නම්බු නාමයක්, පුංචි දෙයක් ඉස්සරහට වැටුච්ච ගමන් අපි මේකට බොහොම දරුණු විදියට මත් වෙලා යනවා. හරි. ඊළඟට දැන් මේකේ තවත් එතනින් එහා ගිය එකක් තියෙනවා. දැන් අපි හිතනවා මේ තියෙන දේවල් වලින් තමයි විතරයි අපි මත් වෙන්නේ කියලා. තියෙන දේවල් වලින් විතරක් නෙමෙයි මත් වෙන්නේ, නැති දේවල් වලින් මත් වෙනවා. දැන් කෙනෙක් ඉන්නවා මේ බඩු භාණ්ඩ පරිහරණය කරන කෙනෙක්, භෞතික දේවල් පරිහරණය කරන කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා අපි අර කියන්නේ මොකද්ද? අල්පේච්. අල්පේච් කෙනෙක් කියලා. මේ බඩු භාණ්ඩ පරිහර කරන තුව අර අපි කියන්නේ නිකන් අර සම්මුති විදිහට බොහොම සිම්පල් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ. හැබැයි මේ කෙනෙක් ඉන්නවා එයා මේ නොදැනුවත්වම මේ අල්පේච්ඡතාවය තුළ මොකද වෙන්නේ? අල්පේච්ඡතාවය කියන කාරණේ තුළ මොකද වෙන්නේ? ඒකෙත් මත් වෙනවා. දැන් මෙයාට මුකුත් නැහැ. දැන් එයා අපි හිතමු එයා වාහනයක් පරිහරණය කරන්නේ නැහැ. හරිද? නැත්තම් එයා පාවාන් පළඳින්නේ නැහැ. එයා ඔය ලක්ෂරි කියන කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. හැබැයි මෙයා මේ පරිහරණය නොකරන දෙයක් හරහා එයා මොකද හදාගන්නේ? ඒක හරහා මත්වීමක් වෙනවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඔන්න ඔය විදිහට සමාහට මේ තියෙන දේවල් වලින් විතරක් නෙමෙයි මත් වෙන්නේ, නැති දේවල් වලිනුත් මත් වෙනවා. දැන් තව නිකම්ම උපමාවකින් කියන්න. කෙනෙක් තම ඉන්නවා, කෙනෙකුට දරුවෝ ඉන්නවා. හරිද? දැන් දරුවෝ ඉන්නකොට මේ මට ලස්සන දරුවෝ ඉන්නවා, ඔය හොඳට ඉගෙනගෙන තියෙනවා, මෙන්න මෙහෙම කියලා අර දරුවා හරහා මත්වීමක් එක පැත්තකින් හදා ගන්නවා. අනිත් පැත්තට හදා ගන්නවා මත්. තව කෙනෙකුට දරුවෝ නැහැ. එයා මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. මට දරුවෝ නැහැ. මං හරි නිදහස් ජීවිතයක් ගත කරන්නේ. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? අන්න ඒ විදිහට අනිත් පැත්තට හදා ගන්නවා. එතකොට දැන් මේ ඇති දේවල් වලින් විතරක් නෙමෙයි මත්වීම සිද්ධ කරගන්නේ මොකද්ද?
නැති දේවල් වලනුත් මත්වීම සිද්ධ කර ගන්නවා. මේක තියෙනවා එක්ක මේක නැහැ. ඔන්න ඔය විදිහට මේ මත්වීම දිගින් දිගටම යනවා. හරි. දැන් මම මෙහෙම එකක් අහලා බොහොම සරලව මේක පටන් ගන්න. දැන් බුදුහාඳුරන්ගේ ආගම මොකද්ද? බුදු කෙනෙක්ගේ ආගම මොකද්ද? බුදු කෙනෙක්ගේ ආගම මොකද්ද? මොකද ආගම? බුදු කෙනෙක්ගේ ආගම මොකද්ද? හරි. දැන් මේ ආගමක් කියලා කියන්නේ මොකද්ද? විශ්වාසය. ආගමක් කියන්නේ එක විදිහකට ගත්තොත් විශ්වාසය. යමක් විශ්වාස කළායි ආගමක් හැදෙන්නේ. මොකක් හරි යමක් විශ්වාස කළායි ආගමක් හැදෙන්නේ. ඉතින් දැන් මේකට ප්‍රති දැන් අපි හිතනවා මේකට ප්‍රතිවිරුද්ධව හැදිලා තියෙනවා කියලා. මොකද විද්‍යාව කියන්නේ ආගමක් නෙමෙයි කියලා. හැබැයි උඹ හොඳට පරිස්සමින් ඒක අධ්‍යයනය කරලා බැලුවොත් උඹට පෙනේ ඒ තුලත් විශ්වාස තියෙනවා. ඒ තුලත් විශ්වාස තියෙනවා. පැහැදිලිද? එතකොට මේ විදිහට විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසයේ තියෙන තැන ආගමක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් ගැන ඒ විශ්වාසය තුළ ආගමක් තියෙනවා. හරි. එතකොට දැන් ඔබ මත් වෙලා තියෙන්නේ මොකකටද කියලා මම බැලුවා. තර ඉස්සලාම අපි අර බොහොම සම්මතයේ විදියට ওই මත්පැන් ඊට පස්සේ ගෙවල් දොරල් තනතුරු නම්බුනාම ඒ පැත්තෙන් මෙහෙම බලාගෙන බලාගෙන ගිහිල්ලා අන්තිමේට හොඳට බලන්න ඔබ මොකක් හරි විශ්වාසයක මත් වෙලා ඉන්නවද කියලා හොඳට බලන්න. හොඳට බලන්න. මොකක් හරි විශ්වාසයක්, මොකක් හරි පිළිගැනීමක මත් වෙලා ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ කොටස අල්ලගන්න තමයි ටිකක් අමාරු. ඒ කියන්නේ මේක අර කාලාම සූත්‍රයේත් මේක විස්තර කරනවා. අර පළවෙනි තුනෙන් පස්සේ හතරවෙනි නැත්නම් මට මතක විදිහට පස්සේ ඉතනදී කතා වෙනවා. ඔබ යම් දෙයක් හරි හෝ වැරදි කියලා ගන්නෙ පෙර ගොඩ නැගුණු දෘෂ්ටියකට අනුකූලව. එක ඒක පිළිගන්නේ හෝ එක්ක ප්‍රතික්ෂේප කරන්නේ පෙර ගොඩ නැගුණු දෘෂ්ටියකට අනුකූලව. පෙර ගොඩ නැගුණු දෘෂ්ටියක් කියලා කියන්නේ පෙර ගොඩ නැගුච්ච විශ්වාසයකට අනුකූලව. ඔබ සෑම දෙයක්ම මනින ක්‍රමයක් තියෙනවා. ඒ මනින ක්‍රමේ තමයි පෙර ගොඩ නැගිච්ච විශ්වාසයට අනුකූලව එක්ක මේක හරි, මේක ඇත්ත, මේක පිළිගන්න පුළුවන්, එහෙම නැත්නම් මේක මොකද්ද ප්‍රතික්ෂේප කරනවා. දෙපැත්තම මොකක් හරි මේ දෙ එතකොට මෙන්න මේ විදිහට ගොඩ නැගිච්ච මේ විශ්වාසයක් තියෙනවා නම් ඒ විශ්වාසය හරහා වෙන මත්වීමක් තියෙනවා. ටික අද කාලේ හුඟක් අදාළයිනේ ඒක. ඒක ඔබ පේන්නේ ඔබට පේන උඩින් පේන ඒකේ අර අර පුපුරලා ගියාම දකින්න ටික දෙක විතරයි ඔබ දකින්නේ. හැබැයි මේක සෑම මොහොතකම පුපුරමින් සිටිනවා. මේ මත්වීම මේ යම් විශ්වාසයක් කරහා ගොඩ නැගිච්ච මත්වීම සෑම මොහොතකදීම පුපුරමින් පවතිනවා. ඉතින් බලන්න ඔබ ජීවිතේ පුරාවටම මේ විදිහට ගොඩ නැගිච්ච මෙහෙම විශ්වාස ටිකක් තියෙනවා. මේ විශ්වාස හරහා වෙන මත්වීමක් තියෙනවා. මේකේ එතනින් එහාට ගිහිල්ලා ගත්තොත් මේ මත්වීම කියන එක විශ්වාසය කියන එක ගත්තොත් දැන් මේ මොහොතේදී ඔබට පෙනෙන දේ ඔබ විශ්වාස කරනවා. ඔබට ඇහෙන දේ ඔබ විශ්වාස කරනවා.
ඔබට දැනෙන දේ ඔබට විශ්වාස කරනවා, ඔබට හිතෙන දේ ඔබ විශ්වාස කරනවා. මම මෙහෙම එකක් අහන්නම්, ඔබ වැඩියෙන්ම මත් වෙලා තියෙන්නේ මොකක් මොකකද? වැඩියෙන්ම මත් වෙලා ඉන්නේ මොකක් ඇතුළේද? ඔබේ සිතුවිලි වලනේ ඔබ වැඩිපුර මත් වෙලා තියෙන්නේ. හොඳට බලන්න එක. මේ සිතුවිලි විශ්වාස කරලා කරාට පස්සේ මොකද වෙන්නේ? මේ සිතුවිලි විශ්වාස කරාට පස්සේ මේ සිතුවිලි ඇතුලේ මොකද්ද වෙන්නේ? මේක ඇතුලේ හොඳට බලන්න, හොඳට මත් වෙලා ඉන්නේ. මේක ඇතුලේ හොඳ ලස්සන ෆැන්ටසි ලෝකයක් හදාගෙන ඒකේ ලස්සන චිත්‍රපටියක් නිර්මාණය වෙලා ඒ චිත්‍රපටියේ ඇතුලේ මත් වෙලා ඉන්නවා. ඉතින් ඔබට යථාර්ථය පේන්නේ නැහැ. මොකද යථාර්ථය පේන්නේ නැති හැම වෙලාවම ඔබ ඉන්නේ මේ මත් වීම ඇතුලේ. මම මෙතන ඔබ ඔබ කිව්වට මෙතන ඔබ කියන පුද්ගලයාත් හදාගෙන තියෙන්නේ මත් වීම හරහාමයි. ඉතින් මෙන්න මේ පොඩ සරලව බැලුවොත්, සරලව ඔබේ ජීවිතය දිහා ආයි පොඩක් බැලුවොත් මේ මොහොත වෙන දේ හොඳට බැලුවත් ඔබට පේනවා ඔබ අර යම් විශ්වාසයන් ටිකක් හරහා ගොඩ නැගිච්ච, ඔබට පෙනිච්ච දේ විශ්වාස කරලා, ඇහිච්ච දේ විශ්වාස කරලා, දැනිච්ච දේ විශ්වාස කරලා, ඒ දැනිච්ච දේ විශ්වාසය හරහා ගොඩ නැගිච්ච ෆැන්ටසි ලෝකයක මේ සිතුවිලි කන්දක් ඇතුලේ මත් වෙලා ඉර වෙලා ඉන්නවා. හොඳට බලන්න මේක. හරි, එතකොට මෙන්න මේ මත් වීම අයින් වෙන්න පුළුවන් ඇත්තටම බුදු කෙනෙකුට විතරයි. දැන් අර එක ගුරුවරයෙක් අනිත් ගුරුවරයාට කිව්වේ මත්පැන් නොබී ඉන්න පුළුවන් කාටද? බර මත්පැන් නොබී ඉන්න පුළුවන් ඔබ මිනිසෙක් නෙමෙයි කියලා කියනවා. ඔබ මත්පැන් නොබී ඉන්න පුළුවන් ඔබ මිනිසෙක් නෙමෙයි කියලා. එහෙනම් මම මොකෙද්ද? මං අමනුෂ්‍යෙක්ද? අනිත් පැත්තෙන් සැරට අහනවා. අහනකොට මොකද කියන්නේ? මත්පැන් නොබී ඉන්න පුළුවන් මිනිසෙකුට නෙමෙයි කාටද? බුදුවරයෙකුට විතරයි කියලා. ඉතින් දැන් හොඳට බලන්න මේ සිතිවිලි වල ඇතුලේ මත් වෙලා හිර වෙලා ඒක ඇතුලේ ඒ ලෝකයේ ඇතුලේ හිර වෙච්ච හිරකාරයෙක් හදාගෙන මේ හිරකාරයට අපි දාලා තිනවා නමක් මම කියලා. ඒ මම කියලා හිරකාරයත් හදාගෙන ඒ හදාගත්තු හිරකාරය හරහා මේ මත් වීම ඇත්තක් කරගෙන සෑම මොහොතකදීම මත්පැන් පානය කරමින් මත් වෙවි ඉන්නවා. පැහැදිලි මම මේ කියන්න හදන්නේ. සෑම මොහොතකම ඉන්න මත් වෙලා. ඉතින් මේ මත් වෙන්න අපි පාවිච්චි කරනවා එක එක දේවල්. ඉතින් මේක මේ කාලය කියන්නේ එහෙම මත් වෙන්න පාවිච්චි කරන එලිමන්ට් එකක්. ඔබට කාලයෙන් තොරව මත් වෙන්න පුළුවන්ද? කාලයෙන් තොරව මත් වෙන්න පුළුවන්ද? කාලේ නැත්තම් මත් වෙන්න බෑ නේද? ඉතින් මේක හොඳට මේක මත් වෙන්න නම් අර අපි කියන්නේ මේකට දාන්න ඕනේ, මේක රසවත් වෙන්න ඕනේ. අපි හොද්දක් රසවත් කරන්න අර දානවනේ. 3 5 1 1 ඒවා දානවනේ. මේක දාන්න රසවත් කර මේ විදිහට අපි රසවත් කරන්න අපි දානවා 1 1 කුළු බඩු. මේ රසවත් කරන්න මේ දාන මේ රසවත් කරන්න මේ දාන කුළු බඩු වලින් තමයි ඔබ මත් වීම හදාගන්නේ. කාලය එක ප්‍රධාන එක. තව ඒවා තියෙනවා. හැබැයි කාලය ප්‍රධාන එක. හොඳට බලන්න. මොකද කාලය කියන එක ඔබ විශ්වාස කරලා කාලය හරහා තමයි මත් වීම හදාගන්නේ. මේ කොච්චර මත් වෙලා ඉන්නවද කියනවා. දැන් සාමාන්‍ය මත් වෙච්ච කෙනෙකුට Taman මත් වූ බව දැනගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ මත් වීම එහාට ගිහිලා ඊට පස්සේ අපි උත්සාහ කරනවා මේ මත් වීමෙන් අයින් වෙන්න. මේ මත් වීමෙන් අයින් වෙන්න හදනකොට මොකද්ද වෙන්නේ?
මත්වීමෙන් අයින් වෙන්න හදන දේවල් වලින් ආයිත් මොකද වෙන්නේ? හා? ඒකෙන් ඊට වඩා මත් වෙනවා. මේක තමයි මේක තියෙන එක විදිහකට තියෙන භයානක தත්ත්වය. ඔබ මත්වීමෙන් අයින් කරන්න පාවිච්චි කරන යම් උපක්‍රමයක් තියෙනවා නම් ඒ උපක්‍රමයෙන් ඔබ මත් වෙනවා අරකට වඩා වැඩිපුර මත් වෙනවා. මේ ක්‍රම එක ඔබ ක්‍රමවේදයකට අහු වෙනවා. එහෙම නැත්නම් යම් කිසි න්‍යායයකට අහු වෙනවා. ඒ න්‍යායයකට හරි ක්‍රමවේදයකට හරි අහු වෙලා හිටියට වඩා මත් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනි, ඔබ හරි බෙහෙත ගත්තේ නැත්නම් හරි බෙහෙත නිවැරදිව ගත්තේ නැත්නම් මේ මත් වීමෙන් අදා අයින් වෙන්න බෑ ඔබට කිසිම වෙලාවක. මොකද මේකෙන් ගැලවෙන්න දෙන බෙහෙතත් මත් වෙන බෙහෙතක්ම තමයි. ඒක අර මං ගීසතේත් කිව්වත් දන්නේ නැහැ, ඒකේ අර විසෙන් විසනසන කතාවක් තියෙන මෙතන. දැන් සර්පෙක් දෂ්ට කරපු මිනිස්සෙක් කියාට පස්සේ සර්පයා දෂ්ට කරපු මිනිස්සයාට දෙන්නේ මොකද්ද අපි? ප්‍රතිවිසක් දෙන්නේ. හැබැයි අර මිනිස්සයාට සර්පයා දෂ්ට කරලා තිබු නැත්නම් ඇඟේ විස තිබෙන්නේ නැතුව අර ප්‍රතිවිස දුන්නොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒකම බෙහෙතම විසේනවනේ. ලෙඩක් නැතුව බෙහෙතක් දුන්නෝ. එතකොට අපි හැම වෙලාවම මේ බෙහෙතක් කියලා ඇත්තම දෙන්නේ අර තියෙන විසට ප්‍රතිවිසක් දීලා මේක බැලන්ස් කරලා දානවා. මම මේ උපමාවට මේ කිව්ව උපමාව පදිංචෙන්න එපා. හරිද? එතකොට දැන් අපිට මෙතන මේ ගන්න එක විසක් බව ඔබ දැනන් ඉන්න ඕනේ. අරක නියුට්‍රලයිස් කරන්න විතරයි මේක පාවිච්චි කරන්නේ. මිසක් අරක ඒක වැඩිපුර ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔබ සර්පෙක් හොයවා යන්න වෙනවා, ආයි දෂ්ට කරව ගන්න ප්‍රතිවිසාරගෙන. ඉතින් මේක අපි හරියටම තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. එතකොට දැන් අපි මේ විදිහට එක්කෝ මේ පැත්තෙන් මත් වෙනවා, එක්කෝ අර පැත්තෙන් මත් වෙනවා. කොයි පැත්තකින් හරි මත් වෙනවා. මේ කොයි පැත්තකින් හරි මත් වෙන්නේ යම් කිසි විශ්වාසයක් පදනම් කරගෙන. හොඳට බලන්න, ඔබේ ජීවිතේ වැඩි හරියක් තියෙන විශ්වාසය. ඔබට තියෙන ජීවිතේ ප්‍රත්‍යක්ෂයන්ද විශ්වාසයන්ද? ඔබට හිතෙන්නේ ඒව ප්‍රත්‍යක්ෂයන් කියලා. හැබැයි ඒව ප්‍රත්‍යක්ෂයන්ද විශ්වාසයන්ද? හොඳට බැලුවා. විශ්වාසයන්. ඔබ ඒක දැකලත් නැහැ. ඔබ තව කවුරු හරි විශ්වාස කරලා, මොකක් හරි සෝස් එකක් විශ්වාස කරලා, මොකක් හරි පොතක් විශ්වාස කරලා, කවුරු හරි විශ්වාස කරලා, ඒ විශ්වාස කරලා ඒ විශ්වාසය හරහා ගොඩනැගුණු මත්වීමක් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. මොකද මේ විශ්වාසය තුළ හැම වෙලෙම මත්වීම තියෙනවා. හොඳට ඒක බලන්න. දැන් කවුරු හරි නොපෙනෙන බලවේගයක් විශ්වාස කරනවා. එක පැත්තකින් වෛද්‍යවරයෙකුට කියන්න පුළුවන් එයාට තියෙන මානසික රෝගයක් කියලා. එයා කියනවා මට මෙහෙම පේනවා. මේවා මනුෂ්‍යයෝ පේනවා එහෙම කියලා කියනවා. දැන් එයා එහෙම කිව්වම තව කෙනෙක් එහෙනම් එහෙම ඇති කියලා පිළිගන්නවා. එයා දැකලා නැහැ. දෙවෙනි එක්කෙනා දැකලා නැහැ. මෙහෙම යුලුත් ඇති කියලා. ඒක හරහා ගොඩ නැගිච්ච, ඒ විශ්වාසය හරහා ගොඩ නැගිච්ච මොකද්ද? මත්වීමක් තියෙනවා. මම මේ මෙහෙම උපමාවකින් කිව්වේ. කිව්වට ඔබ හොඳට බලන්න, ඔබේ ජීවිතේ විද්‍යාව කිව්වත්, කාලය කිව්වත්, දේශපාලනය කිව්වත්, වෙන මොකක් හරි දෙයක් කිව්වත්, ඒ හැමදේම තුල තියෙන මොකද්ද? මත්වීම විතරයි. එතකොට මේ සම්පූර්ණ බිස්නස් එක කොහොමද යන්නේ ලෝකේ තියෙන? හා?
මත්වීම කියන කාරණේ හරහා විතරයි. මේ සම්පූර්ණ ගනුදෙනු සියල්ල යන්නේ. ඕක වෙලා තියෙන්නේ මේක විකුණනගෙනත් ඒකට අහු වෙන එකයි. එයා කියන බොරුවට ටික කාලයක් ගිහිල්ලා මොකද්ද වෙන්නේ? එයාම අහු වෙනවා. හරි. ඉතින් මේක හොඳට පරිස්සමෙන් මේක බලන්න. මේක පරිස්සමෙන් බලනකොට අපිට පේනවා අපි මොකක් හරි දෙයක් විශ්වාස කරලා තමයි හැම දෙයක්ම කරන්නේ. මම දැන් මේ ගිය සති එක විදිහකට විස්තර කරා. අඩු ගන්න ඔබට හිතක් තියෙනවා කියන එකත් මොකද්ද? විශ්වාසයක්. ඒකත් විශ්වාසය. ඒකට දාලා තියෙන අමත් විශ්වාසය. දැන් මේක හරහා ටික ටික එන්න පටන් ගන්නවා මොකද්ද? අර අපි කියන්නේ සාමූහික මෝහනේ. මේ සාමූහික මෝහනේ හරි ම භයානකයි. එතකොට මේ මේ වැඩේට අපිට සාක්ෂිකාරයෝ හම්බ වෙනවා. දැන් මම්මත් වෙලා ඉන්නේ ලෝකේ ඇත්තක් කරගන්න වටේ ඉන්න අය කියනොත් මොකද්ද? උදව් හම්බ වෙනවා. ඇයි? මොකද ඒගොල්ලත් ඉන්නේ ඒහා ලෙසම මත් වෙලා. ඉතින් දැන් ඔය වගේ පිරිසක් එකතු වුණාන් පස්සේ ඒ පිරිස මොකද වෙන්නේ? ඒ පැත්තටම ගමන් කරනවා. ඒ විශ්වාසය තව ත්‍රීව වෙනවා. මොකද ඔබ දකින දකින විදිහට තමයි ඒක ගොඩ නැගෙන්නේ. ඒ යමක් විශ්වාස කරගෙන ගියන් පස්සේ ඒ පැත්තටම දේවල් පේන්න පටන් ගන්නවා. ඒ පැත්තටම සාක්ෂි ඔය සියල්ලම වෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. අවිශ්වාසය කියන්නේ මොකද්ද? විශ්වාසය. ඔබ යමක් අවිශ්වාස කරන්නේ තව එකක් විශ්වාස කරලායි. මේක දෙපැත්තක් තියෙන්නේ. මේ එකක් නැතුව අනිත් එක පවතින්නේ නැහැ. දැන් යමක් අවිශ්වාස කරගෙන මේ පැත්තට ගියාට පස්සේ මේ පැත්තත් මේ විදිහටම පේන්න පටන් ගන්නවා. ඒ පැත්තෙත් ආයි ගිහිලා මත් වෙනවා. ඉතින් මේ කතාවේ කියන්නේ මිනිස්සෙකුට බෑ මත් නොවි ඉන්න. මත් නොවි ඉන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුට විතරයි. ඉතින් කවුද මේ බුදු කෙනා? මේක කිව්ව ගමන් ඔබට යනවා පුද්ගල ස්වභාවය. පුද්ගල ස්වභාවයක් නෙමෙයි. කොහෙද මේ බුදුන් ඉන්නේ? තමන් තුළම. ඒ කොහොමත් ඔබ තුළ තියෙන දෙයක්. මේ බුදුන් කොහොමත් ඔබ තුළ, මේ බුද්ධ ස්වභාවය කොහොමත් තියෙන එක. ඒක තමයි හැම වෙලාවම අර මත්වීම හරහා විනාශ වෙන්නේ. ඉතින් ඒක තෝරගන්න. ඒක තෝරගන්න ඔබ දැන් මේ මත් වෙන ආකාරය කොහොමද මේ මත්වීම සිද්ධ වෙන්නේ කියන එක තෝරගන්න. මේ මත්වීම කොහොමද මේ විශ්වාසය හෝ අවිශ්වාසය මත පදනම් කරගෙන මේ යන විදිය තෝරගන්න. ඉතින් මේක තෝරගෙන යනකොට අර මේක පැහැදිලි වෙලා අර මත්වීම කියන එකෙන් අයින් වෙන්න පටන් ගන්නවා. මත්වීමෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. තවදුරටත් මත්වීම කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳයි. අහන්න එහෙනම්. ඕගලන් තියෙන ප්‍රශ්න ටික අහන්න. ඔව්. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. මත්වීමෙන් අයින් වෙන්න උත්සාහ කරන ස්වභාවයක් මත්වීම. ඒක ඔබ දැනගන්නකොට තමයි මත්වීමෙන් අහිමි වෙන්නේ. එතකොට දැන් මගෙන් අහපු ප්‍රශ්න තමයි මොනම ආකාරයකව මත්වීමෙන් තොරව ඉන්න පුළුවන්ද? එතකොට මත්වීමෙන් උත්සාහ කරන්න අයින් වෙන්න හදනකොටත් මොකද්ද එතනක් තියෙන්නේ? මත්වීමක් කියලා. හරි. එතකොට ඇත්තටම ඔය ක්‍රමයට නම් කවදාවත් මොකද්ද මේක මත්වීමෙන් නිදහසෙන්න බෑ. එතකොට ඔබ ඇත්තටම ඉස්සල්ලාම කරන්න ඕනේ මේ මත්වීම තෝරා ගැනීමයි. තෝරා ගැනීමයි. මේ මත්වීමේ ස්වභාවය අවබෝධ කර ගැනීමයි කරන්න ඕනේ.
නැතුව මත්වීමේ ස්වභාවයෙන් අයින් වෙලා වෙන කොහෙටවත් යන්න හදන එක නෙමෙයි. පැහැදිලිද මම මේ කියන්නේ හදපු දේ? දැන් ඔතන අර එක ගුරුවරයා අනිත් ගුරුවරයාට මේ කතාව කියන්නේ කොහොමද? මේ සංකේතාත්මකව කියපු කතාවක් ආ, හරිද? මේ කතාව සංකේතාත්මකව කියන්නේ මත්පැන් බොන ගමනුයි අනිත් එක්කෙනාට අර කතාව කියන්නේ. මේක සංකේතාත්මකව කියන කතාවක්. අරයට පේන්නේ මෙයා මත්පැන් බොනවා වගේ. ඇත්තටම එයා බොනවද? බොනවද ඇත්තටම? අනිත් ගුරුවරයා බොනවද ඇත්තටම? මේ සංකේතාත්මකව මේ කතාව කියන්නේ. මේ යම් පණිවිඩයක් දෙන්න යම් කතාවක් ගොඩනගලා තිනවා. ඒ කතාව ගොඩනගලා තියෙන සංකේතාත්මකවයි. දැන් අර කියන විදිහට දැන් ඔබ මත් වීමෙන් අයින් වෙන්න හැදීමත් මොකද්ද? මත් වීම. හැබැයි ඔබ ඕක දැනගන්නවා. දැනගන්නකොට දැන් මාතෘක තේරුණානේ පඩ්ඩාර. ඒක තේරෙනකොට මොකද වෙන්නේ? දැන් ඊතර මත් වීමක් තියෙනවා තේරෙනකොට. හා? මෙතනින් මේ අයින් වෙන්න හදන එක මත් වීමක් කියලා තේරෙනකොට තවදුරටත් එතන මත් වීම තියෙනවද? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එතකොට ඔබ මේ විදිහට හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනි මත් දැන් මෙන්න මෙහෙම එකක් ගොඩ නැගුණා. මත් වීමෙන් අයින් වෙනවා කියන එක. මත් වීමෙන් අයින් වෙනවා කියන එක තුල තියෙන මත් වීම අපි හඳුනාගත්තා. ඒ හඳුනා ගන්නකොට අන්න මොකද්ද? මත් වීමෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මූලික පියවර විදිහට. ඒකේ කතාව තේරුණාද හැමෝටම? හරි. මෙහෙමයි. ඉස්සෙල්ලාම දැන් අපි හිතමු දැන් අර සර්පයා කාපු ගෙනා දැන් මේ සර්පයා කාපු එකට දෙන ප්‍රතිවිෂ විසක් කියලා ඉස්සෙල්ලාම අයින් කරලා පැත්ත කර කරලා දැම්ම මොකද වෙන්නේ? පැහැදිලිද මම මේ කියන එක? ඔබ ප්‍රතිවිෂ ගන්න ඕනි. හැබැයි ප්‍රතිවිෂත් විසක් බව දැනගෙන ගන්න ඕනි. පැහැදිලිද මම මේ කියන එක? ප්‍රතිවිෂ ඉස්සෙල්ලා පාවිච්චි කරන්න ඕනි. පැහැදිලි. එතකොට ඒකත් එහෙම එකක් කියලා දැනගෙන යන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් අරකට ඇඩික්ට් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අර සමහර බෙහෙත් වර්ග තියෙනවානේ. හුඟක් අය ඒකට මොකද වෙන්නේ? දැන් අපි වාතෝ පොඩි දෙයක් ගත්තොත් සමහරට පැරසිටමෝල් පෙත්තකට උනත් කෙනෙක් මම මේක සම්මුතිය උදාහරණයක් කියන්නේ ඒකට ඇඩික්ට් වෙන්න පුළුවන්. ඒක නැතුව බෑ යහට. මුලින් ලෙඩක් තිබිලායි ගත්තේ. පස්සේ මොකද්ද? එතකොට දැන් අපි දැන් අරක වැරදි ඒක ඕන් නෑ කියලා ඒක අයින් කරනවා නෙමෙයි. මුලින් ඒක දැනගෙන අපි පරිහරණය කරනවා. ඉසලා මේක පාවිච්චි කරන්න එපා. ඒගොල්ලෝ දැනගෙනයි අපි පාවිච්චි කරන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට මුලදී අර දැන් මේ මාත්‍ය කියපු විදිහට මුලදී අයින් වෙන්න තියෙන උමනාවක් මත් වීමක් තමයි. ඒකත් ඇත්ත. හැබැයි ඒ උමනාව ඉස්සෙල්ලාම ඇති වෙන්න ඕනේ. මොකද ඒ උමනාව ඇති නොවුනොත් මේක තෝරගන්න වෙන්නේ නැහැ. ඒකත් හැබැයි අපි දැන් කාලයක් තිබ්බ බණ අහනකොට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒකත් මොකද්ද? ඒකත් එක්තරා විදිහක තව ඇබ්බැහිවීමක් මත් වීමක් තමයි කියලා. හැබැයි ඒක ක්‍රමානුකූලව ඔබට තේරෙන්න පටන් ගන්නවා ඒ තැනට එනකොට. හැබැයි මුලදී බෙහෙත පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිද? කමන්නේ ඕන තැනකින් කිසිම මේව නැතුව බොහොම නිදහසේ අහන්න ඕගලන්ට තියෙන ප්‍රශ්නේ අහන්න. හරි. එතනදී දැන් අපි මෙහෙම එකක් තෝරගන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි අපි සම්මුතිය ලෝකයෙන් අයින් වෙලා අයින් වෙච්ච තැනක් ගැන අපි කතා කරනවානේ. එතකොට අයින් වෙච්ච තැනක් ආයිත් බැලුවද අපි සම්මිත ලෝකයේ ෆැන්ටසියක් කියලා ගත්තනේ, දැක්කනේ. එතකොට මේකෙන් අයින් වෙන එක මොකද්ද?
ඒකත් තව පැන්ටසියක්නේ. හරිද? පැහැදිලිද මම මේ කියන්නේ හදන දේ? ඒකෙන් අයින් වෙන්න හදන එක තව ෆැන්ටසිය. මේ දෙක තෝරගන්න. මේ දෙක තෝරගන්නකොට ඔබ අයින් වෙන්න උත්සාහ කරන්නේත් නැහැ, ඉන්න උත්සාහ කරන්නේත් නැහැ. එතකොට එන්නේ ගලායන යාමක් විතරයි. ඔව්, දැන් මම මෙහෙම හිතන්නේ. මේ මේම ඔබට කියන්න. ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාවේද, ක්‍රියාව ගැන තියෙන දෘෂ්ටියද? දැන් හොඳට බලන්න මම මේ කියන කතාවේ. ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාවේද, ක්‍රියාව ගැන තියෙන දෘෂ්ටියද? ඔබ ඉස්සෙල්ලා අයින් කරන්න යන්න, ක්‍රියා අයින් කරන්න යන්න එපා. මේ ක්‍රියාවට පිටිපස්සෙන් එල්ලිලා තියෙන දෘෂ්ටිය අතෝරගන්න උත්සාහ කරන්න. පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? ওই දෘෂ්ටිය තමයි ඔබට වද දෙන්නේ. මේ ක්‍රියාව නෙමෙයි ඔබට වද දෙන්නේ, හැම වෙලාවම වද දෙන්නේ මේ දෘෂ්ටිය. ඉස්සෙල්ලා අපි අල්ල ගන්න ඕනේ ක්‍රියාව නවත්තන්න යන්න එපා. ක්‍රියාව නවත්තන්නවා කියන එකත් තව ක්‍රියාවක්නේ. ඒක හොඳට තේරෙන්න ඕනේ. දැන් අපි ක්‍රියාවක් කරනවා සහ ක්‍රියාවක් නොකරනවා කියන දෙකම ක්‍රියාවක්. හරිද? එතකොට මේ ක්‍රියාවක් කිරීම හෝ දැන් අපි හිතමු වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. වාහනේ ඇක්සිඩන්ට් වුණාම අපි පොලිසියට ගිහලා පැමිණිල්ලක් දානවා. ඒක ක්‍රියාවක්. පැමිණිල්ල නොදා ඉන්නවා. ඒක තව ක්‍රියාවක්. හරිද? මේ ක්‍රියා දෙකම නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. කො පැමිණිලා දාන එක හරි පැමිණිලා නොදාන එක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්‍රියා දෙකටම පිටිපස්සෙන් තියෙනවා දෘෂ්ටියක්. පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? මූලික වශයෙන් ඔබ මේ දෘෂ්ටි හඳුනා ගන්න. මොකද්ද මේ දෘෂ්ටියේ තියෙන දෘෂ්ටි කියලා? ඔව්, ඒ නැත්තම් මෙන්න මේක. මේක මහා කරදරයක් නේ. මේ මේ දැන් මේ මේ බොරු වැඩන්නේ. මේක මේ හීනයක් නේ. මේ මේ හීන ඇතුළෙත් මම මේ ගිහිල්ලා කරදරයක් කරන්න කියලා මේ මේ පැමිණිලි දාන්න ඕනි කියලා. එහෙම එකක් එන්නත් පුළුවන් නේ අනිත් පැත්තට. පැහැදිලිද? හරි. එතකොට දැන් මම මේ හීනයක් නම් පැමිණිලි දැම්ම ප්‍රශ්නයක් නැහැ නේ. කතාව හරි. හැබැයි ඒකිට වඩා එහාගේ ගැඹුරක් තියෙනවා. කතාව හරි, ඔබ කියන කතාව හරි. හැබැයි එතනින් එහාගේ එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඕනෑම දෙයක තියෙන හැදිලා තියෙන ඕනෑම ෆ්‍රේම් එකක්. ඕනෑම ෆ්‍රේම් එක කොයි පැත්තට හරි හැදිලා තියෙන ඕනෑම ෆ්‍රේම් එකක් මොකද්ද? දෙයක් හොඳයි කියලා හරි නරකයි හරි කියලා හැදිලා තියෙන ඕනෑම ෆ්‍රේම් එක. අන්තයක් නේ. ඔව්. අන්තයක් නේ. ඒක ප්‍රේම් එකක්, දෘෂ්ටියක්, තවත් එක මත්වීමක් කියලා තේරෙනවනේ. හරි. ඒ බව ඔබ දැනගෙන සම්මුතිය හරියට හොඳ පැත්තේ ඉන්න. හොඳ පැත්තේ ඉන්න දැනගෙන. ඒකට බැඳෙන්නේ නැතුව. ඒ කියන්නේ දැන් මම එදා මම මේ උපමාව කිව්වා. ඒ කියන්නේ සියලු දෙනාම එළියට බහින්නේ ඇඳුම් ඇඳගෙනනේ. හරිද? මේක සම්මුතියද නැද්ද? හරි. හරි. දැන් ගෝත්‍රිකෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇඳුම් අඳින්නේ නැහැ. මේ ඇඳුම් අඳින්නේ නැති ගෝත්‍රිකෝ පිරිස අතර එක ගෝත්‍රිකයෙක් ඇඳුමක් ඇඳගෙන එළියට බහිනවා. මොකක් වෙයිද? මහා ගැටලුවක් එනවනේ, මහා ප්‍රශ්නයක් ඇති වෙනවනේ. අර 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 ඒ පිරිස ඇතුලේ අර මනුස්සයා මහා අපහසුතාවයකට පත් වෙනවනේ. හරිද? එතකොට මොකද්ද මේකෙන් ඇත්ත? ඔබ මේක දැනගෙන සම්මුති විදිහට ඉන්නේ එච්චරයි. පැහැදිලිද මම මේ කියන එක? එතකොට ඔබ අරකට බැඳිලා නැහැ. ඒ රාමුවට ඔබ බැඳිලා නැහැ. ඒ රාමුවේ හිර වෙලා නැහැ. හරිද? ඒ මා රාමු ඇතුලේ තියෙන අර දුෂ්ටිගත වෙලා නැහැ. පැහැදිලිද මම මේ කියන එක? එතකොට මේ දුෂ්ටිගත නොවීමත් එක්ක ඒකත් එක්ක ගලාගෙන යෑමක් තියෙන එච්චරයි. නැතුව ඒක මට විනාඩිය දෙන්න මම. ඒක කඩලා තව එකක් හදනවා කියන්නේ ආයි අලුතෙන් රාමුවක් හදන එක. ඒක හරි අමාරු වැඩක්, කරදරයක්. කරදරයක් කියන්නේ එතකොට ඒ රාමුව ඇතුලේ ඔබ තව රාමුවක් හදන්නත් ඕනේ. ඒ රාමුව මොකද්ද? ඒ රාමුවේ දුෂ්ටිගත වෙන්නත් ඕනේ. ඒ රාමුව නඩත්තු කරන්නත් ඕනේ. ඒයින්ද හොඳට තෝරගන්න මේ ඉස්සල්ලාම ඔබට කොයි පැත්තක හරි ඉන්න වෙනවා.
එක්කෝ ඒ පැත්තේ එක්කෝ මේ පැත්තේ. හරි. හැබැයි ඒ ඉස්ලාම ඒ කොයි පැත්තේ හරි ඉන්න, හැබැයි ඉන්නේ මෙන්න මේ විදියට රාමුගත වෙච්ච දෘෂ්ටියක් බව දැනගෙන. එතකොට ඒක දැනගත්තාම ඇත්තටම කෙනෙකුට ඉන්න පේන්න පුළුවන් මෙයා රාමුවක් ඇතුළේ ඉන්නවා කියලා. ඇත්තට මෙයා රාමුවක් ඇතුළේ ඉන්නවද? පැහැදිලිද මම මේ කියන්නේ දෙ? අන්න ඒක ඉස්සලා ඒක පොඩ්ඩක් ඉස්සලා තෝරගන්න මූලික වශයෙන්. ඕක මූලික වශයෙන් ඕක තෝරගත්තාට පස්සේ ඕක ඊට පස්සේ ආයාසකින් කරන්න ඕන දෙයක් නෙමෙයි ඊට පස්සේ. ඒක දුස්සිය බව දැනගෙන. ඒක රාමුවක් බව දැනගෙන එච්චරයි. ඔව්. බොහොම පැහැදිලිව. නෑ කමනේ අහන්න අහන්න. දැන් මම මේක හිතන්නේ දැන් වහිනියක් දකින්න. හරිද? දැන් මේ වහිනියක් කියලා දැනගෙනත් ඉන්නවා. දැන් මේ දකින්නේ හිනියක් කියලා. දැන් මේ හිනේ වාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පරණ වාහනේම පදින එකයි අලුත් වාහනයක් ගන්න. හිනේ ඇතුලෙන් තමයි වාහනේ ගන්නව ඉන්නේ. ගන්න එකයි. මොකද කරන්නේ? නෑ එතකොට දැන් මේ එතකොට ආයේ ඇත්තයක් වෙනවනේ හිනේ. තේරෙනවද මම මේ කියන හදන්නේ? එතකොට තවදුරටත් හිනියක් එන්නේ නෑ නේද? පැහැදිලිද? තවදුරටත් එතකොට ඒක හිනියක් එන්නේ නෑ. හැබැයි ඒක ඔබ දැනගන්නකොට මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්නකොට ඒකේ තියෙන අර ෆැන්ටසිය දැනගන්නකොට පැහැදිලිද? ඔක දැන් එකපාරක ඔය අවබෝධයෙන්නේ නෑ. ක්‍රමානුකූලව ඒයි කලබල වෙන්න එපා ඒකට. දැන් ඔයාට අහුවෙලා තියෙන්නේ. දැන් ඔබට අහුවෙලා තියෙන දැන් මෙන්න මේක කොහොමද වෙන්නේ මේ කියලා. දැන් ඒකේ අර තියෙන්නේ දැන් අර අපිට එනවා එකපාරම රිජෙක්ෂන් එකක්. එන රිජෙක්ෂන් එක ඉස්සලා තෝරගන්න. ඒ රිජෙක්ෂන් එක එන්නේ අපි දැන් මෙය නොවන තව ෆැන්ටසියක් හදාගෙන ඉන්න හින්දා. හරිද? මෙය නොවන තව ෆැන්ටසියක් හදාගෙන ඉන්න හින්දා තමයි රිජෙක්ෂන් එක එන්නේ. එතකොට මේ රිජෙක්ෂන් එකේ හැදෙන මේ ෆැන්ටසිය හැදෙන එක දැක්කට පස්සේ අර දෙපැත්තෙම අයින් වෙනවා. දෙපැත්තෙම නිදහස් වෙනවා. දැන් මේ හැදෙන චිත්‍රපටිය කාලයෙන් තොරව හදාගන්න පුළුවන්. දැන් අපි මේ හැදෙන චිත්‍රපටිය කාලයෙන් තොරව හදාගන්න පුළුවන්ද? බෑනේ. අනිවාර්යයෙන්ම මේකේ පෙර පසු වීමක් තියෙනවාම තමයි. දැන් හොඳට බලන්න අනිවාර්යයෙන්ම මේකේ අර කාලය හරහා තියෙන ෆ්ලෝ වීමක් හරහා තමයි මේක හදාගන්නේ. හොඳට බලන්න. ඒක නැතත් මම කියන්නේ මේ මහා සංකීර්ණ විදියට ගන්න නැතුව ඔබ හැම විටම ජීවත් වෙන්නේ දවල් හිින එක නෙමේද? දවල් හිින දකිමින් නෙමේද? දැන් මම අපි කිව්ව මේ පේනන දේ, ඇහෙන දේ ඔක්කොම ඒක ඇත්තයි කියලා ඔහොම ගමුකු දැන්ට. අපි ඒක විශ්වාස කරලා ඒක තියාගමුකෝ. ඒකම ඒක විශ්වාස කරලා හිටියත් ඔබ වැඩි හරියක් ඉන්නේ මොකක් කරමින්ද? දවල් හිින දකිමින් නේද ඉන්නේ? අන්න ඔය දවල් හිින දකිමින් ඉන්නේ ඉස්සෙල්ලා තෝරගන්න. ඒ දවල් හිින දකින්න අනිවාර්යයෙන්ම කාලය හරහා නේද? අන්න ඒක ඉස්සෙල්ලා තෝරගන්න ඉස්සෙල්ලා. ඒ එතනින් ඉස්සෙල්ලා මේක තෝරගෙන එන්න. ඒක තෝරගෙන එනකොට ඔබට මේ දැන් මේ මොහොතක් කියන එකත් ඉක්මවා යාවි එක වෙලාවකදී. අර දවල් සිහිනේ තමයි තෝරගන්න ඕනේ. ඉතින් ඒකේ මම මේ කාලය කියලා කිව්වේ බොහෝ දෙනෙක් හිර වෙලා ඉන්න තැන, ප්‍රධාන තැන කාලය නිසා. ඔව්. ඔව්. ඒක පෘථිවියෙන් එළියට යන්නම ඕනේ. හිතන්නකෝ. දැන් ඔබ කරුවර කාමරයක් ඇතුළට හරි සම්පූර්ණ විදුලි ආලෝකයක් තියෙන කාමරයක් ඇතුළට හරි දාන මේ පරීක්ෂණ කරපු ඒවා තියෙන මේ ගිහිලා අන්තර්ජාලයේ මේ සර්ච් කරලා බලන්න. මේ පරීක්ෂණ කරපු ඒවා තියෙනවා. හරි. ඔබ කාමරයක් ඇතුළට දාන සන්නිකර සුදු කාමරයක් ඇතුළට විදුලි බලය පැය 24ම තියෙන විදුලි බලය දැල්වපු කාමරයක් ඇතුළට දානවා. දාලා මේ පරීක්ෂණේ දාලා ටික දවසකින් ටික වෙලාවකින් කාලය පිළිබඳ හැඟීම නැති වෙන්න පටන් ගන්නවා. පළවෙනි කාරණේ. ඊළඟට දැන් මේක කරන්න එපා කියනවා. අර මනස ස්ටේබල් නැති කෙනෙකුට කරන්න එපා කියනවා. දවස් දෙක තුන යනකොට බොහෝ පිරිසකට පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ ඒගොල්ලන්ට එක එක ලෝකයක් මැවෙන්න පටන් ගන්නවා. මිනිස්සු ඇවිල්ලා යව හම්බෙනවා, කතා කරනවා, එයා එක එක යනවා, ඔක්කොම කරන ඒවා මැවෙන්න පටන් ගන්නවා. පැහැදිලි.
එතකොට මේ මහා සිද්ධි ජාලාවක් අර පරණේවත් එක්ක මේ සිද්ධි ජාලාව කර හැදෙන අර අර මේ ලෝකය ඇතුළේ එයා ජීවත් වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට දැන් මේක අර ඇත්තම කියනවා නම් මේක පැය 24ක් යන්න කලින් මෙයාට කාලය කියන එක අර කියන්නේ අවුට් වෙනවා. සම්පූර්ණයෙන් කාලයෙන් අයින් වෙනවා. අයින් වෙලා ඊට පස්සේ හැබැයි අයින් වෙලා ඊට පස්සේ යා ආය අර ෆැන්ටසි ලෝකයක් හදාගෙන ඒක ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද මම මේ කියන්නේ? මේ පරීක්ෂණය කරපු ඒවා තියෙනවා. පොඩ හොයලා බලන්න කරපු පරීක්ෂණය ඇතුලේ. එතකොට දැන් අපි දැන් අර ඉර බැසීම ඉර නැගීම හරහා කාලය හදාගත්ත කිව්වනේ. හරිද? දැන් ඉර බැසීම ඉර නැගීම එක කෙනෙකුට සාපේක්ෂව කාලය හැදෙන දෙයක්. තව කෙනෙකුට එක ක්‍රමයක් විතරයි කාලය හදාගන්නේ. තව ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවනේ කාලය හැදෙන. හොඳට බලන්න ඔබේ ජීවිතය. සිද්ධි සම්බන්ධ කරගෙන ඒ හරහා හදාගන්නවා කාලය. දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. හරි. හරි. කාලය තියෙන්නේ හැම වෙලාවම එක තැනක ඉඳන් තව තැනකට සාපේක්ෂවනේ. හරි. දැන් ඔය එක තැන සහ තව තැන කියන එක හැම වෙලාවෙම තියෙන කොතනද? ඒක තේරුණාද එතකොට? ඔය තැන් දෙකම අපි තියෙන්නේ කොතනද කියලා බැලුවහම එතකොට කොහමද කාලය මේ අපි එක්ස්පීරියන්ස් කරන කාලය කියලා එක්ස්පීරියන්ස් කරන දේ මොකද්ද කියලා අපිට තේරෙන්න පටන් ගන්න. එතකොට මේ කාලය කියලා අපි එක්ස්පීරියන්ස් කරන්නේ හැම වෙලාවම තැන් දෙකක් එහෙම නැත්නම් සිද්ධි දෙකක් අරගෙන අඩු ගාන දෙකක් ගන්න ඕනේ. අඩුම ගාන දෙකක් ගන්න. එක්ක තැන් දෙකක් එක්ක සිද්ධි දෙකක්. හරිද? හැබැයි මේක අපිට තියෙන්න ඕනේ වෙන් කරලා තියෙන්න ඕනේ. හැබැයි මේ හොඳට බැලුවොත් මේක වෙන් කරලා තිබුණොත් කවදාවත් කාලයක් කියලා එකක් හදාගන්න බෑ. මේක අනිවාර්යයෙන්ම මොකද්ද? එකට අරගෙනයි මේ කතාව හදාගන්නේ. එතකොට අපිට පේනවා මේ දෙකම තියෙන තැන් දෙක නෙමෙයි එකම තැන කියලා. මේ සිද්ධි දෙකම අවස්ථා දෙකකදී වෙච්ච එකක් නෙමෙයි එකට වෙච්ච එකක්. එකට වෙච්ච එක කතන්දරයක එකට ඇඳපු චිත්‍රයක එකට හදාගත්තු චිත්‍රපටියක් ඇතුලේ තමයි ඒක නිර්මාණය වෙන්නේ. දැන් මේකෙන් පිට එකක් අපි හිතන්න යනකොටත් ඒක හිතාගන්න බෑ ඇත්තටම. දැන් මම මෙහෙම හිතන්නකෝ. හරි. දැන් ඔබ 80න් හිටියා. 100 නැතිලා හිටියා 80න්. අපි කියන අවසියෙන් 80න් හිටිය කියලා අපි කියන්නේ අපි හොඳ 100 නැතිලා හිටියා කියලා. එතකොට ඔබ 80න් සිටපු බව දැනගන්නේ කොයි වෙලාවේද? 100 ආපු වෙලාවේ. එතකොට ඔබ 80 කියලා කියන්නේ 100 ආපු වෙලාවේදී තියෙන 100 ආපු වෙලාවේදී හදාගත්තු පොසිෂන් එක ගන්න මේ 80 කියලා කියන්නේ. තේරුණේ මං කියපු දේ? 100 ආපු වෙලාවේ හදාගත්තු පොසිෂන් එකක් නෙමෙයිද 80 කියලා කියන්නේ. එතකොට ඔබ 100න් හිටියා කියන එකත් ඇත්තටම 100න් ඉඳලා තියෙන්නේ. තේරෙනවද මම මේ කියන එක? පැහැදිලිද? කෝක ඉස්සලේ තෝරගන්න ඕනේ ඔක. ක්‍රමානුකූලව. අර අපිට වෙන ගැටලුව තමයි අපි දැන් මේ ප්‍රොජෙක්ෂන් එක තෝරගන්න යනෝනේ. එතකොට මේ ප්‍රොජෙක්ෂන් එක තෝරගන්න යනකොට ඒක තෝරගන්න යන්නේ ප්‍රොජෙක්ෂන් එකේ. දැන් මේක ප්‍රොජෙක්ෂන් එකක් කියලා අපි තෝරගන්න යනවනේ. ඒ ප්‍රොජෙක්ෂන් එකක් කියලා තෝරගන්න යන්නේ තව ප්‍රොජෙක්ෂන් එකකින්. තේරුණා මං කියපු දේ? එතකොට අර මේ ප්‍රොජෙක්ෂන් එක තෝරගන්න යන මේ න්‍යාය අර අනිත් ප්‍රොජෙක්ෂන් එක ඇතුලේ අපි හිර වෙනවා අප. අපි එතකොට සංකල්ප නිසා බැඳී සිටිනවා කියලා කියන්නකෝ. හරි. අපි සංකල්ප සිතා බැඳී සිටිනවා කියන එකත් සංකල්පයක්ද නැද්ද? පැහැදිලි මං කියන දේ? බැඳී සිටිනවා කියන එකත් සංකල්පයක්ද නැද්ද? මුලින් ඕක හරි. අපි සංකල්ප නිසා බැඳී සිටිනවා කියලා අරගෙන ඊට පස්සේ සංකල්ප කියන්නේ සංකල්පයක් නෙමෙයිද? පැහැදිලිද මං කියන එක? බැඳී සිටිනවා කියන එක සංකල්පයක් නෙමෙයිද?
අන්න ඕක දකින්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අපි සංකල්ප හරහා බැඳී සිටිනවා කියන ඒ ප්‍රකාශය තවදුරටත් මොකද වෙන්නේ? ඒක සංකල්පයක් වෙන්නේ නැහැ නේද? ඒක යථාර්ථයක් වෙනවා. ඒක යථාර්ථයක් වෙනකොට ඒක යථාර්ථයක් වෙනකොට සියල්ල යථාර්ථයක් වෙනවා නේද? නෑ, ඒක තමයි මං කිව්වේ. දැන් අපි මේ සමුදයක් දකින්නවා කියන එකත් ප්‍රොජෙක්ෂන් එකක් නේ. හරිද? එතකොට දැන් අපි දැන් මේක තෝරගන්න, දැන් අර මාත්‍ය කිව්වා අපි සංකල්ප කියලා තෝරගන්නවා කියන්නේ. ඒතකොට සංකල්ප කියලා එක අපි හදනකොටම සංකල්ප කියන්නේ තවත් සංකල්පයක් නේ. හරිද? එතකොට දැන් මේ විදියට දැන් මේක තෝරගන්න අපි හදන ඒ වැඩපිළිවෙලත් ඒකත් අපි විශ්වාස කරගෙන මේක පටන් අරගෙන හරියන්නේ නැහැ. තේරුණාද මම මේ කියන එක? මුලින් කමන්නේ ඒක විශ්වාස කරගෙන පටන් ගත්තට. හැබැයි ඒක විශ්වාස කරගෙන පටන් ගන්නකොට ඒකත් මොකද්ද? ඒගත්තු න්‍යායත් න්‍යාය ඒ න්‍යායෙම කඩලා දාන්න ඕනේ. ඒක රැඳෙන්න ඕනේ නැහැ ඒක. නැත්තම් ඔබ ගන්නවා සමුදයක් තියෙනවයි කියලා. පැහැදිලිද මම මේ කියන්නේ? ඒක මම තව පැහැදිලි කරොත් දැන් මෙන්න දැන් ඔබ හිතනවා සමුදයක් නිරෝධයක් ගැන අපි කතා කරනකොට සමුදය නිරෝධය කියන ෆ්‍රේම් එක වැටුණට පස්සේ නෙමෙයිද සමුදය නිරෝධය කියන එක පේන්න පටන් ගන්නෙ? ඒ ෆ්‍රේම් එක වැටුණට පස්සේ නේද එහෙම එකක් පේන්න පටන් ගන්නෙ? හරි, එතකොට සමුදය නිරෝධය කියන ෆ්‍රේම් එක ඔබ දාගෙන ඒක බැලුවම පස්සේ අර තියෙන කන්ටිනියුටි එක කැඩෙනවා, ගලාගෙන යෑම කැඩෙනවා එක දිගට. හැබැයි දැන් මම ඔබෙන් ඇහුවා මේ කන්ටිනියුටි එකද ඇත්ත, අර සමුදේ නිරෝධයේද ඇත්ත කියලා ඇහුවා. මොකද්ද මේ දෙකම, මොකද්ද දෙක ඇත්ත කියලා ඇහුවොත් එහෙම කියන්න බෑ. මොකද දැන් මේකත් එක ෆ්‍රේම් එකකට අනුකූලව පේන එකක්, අනිත් එකත් මොකද්ද තව ෆ්‍රේම් එකකට අනුකූලව පේන එකක් කියලත් මං කිව්වේ තව ෆ්‍රේම් එකක්. ඔය අනිත් අය තේරුම් නැති අය ඉන්නවනේ ඒ අහන්නේ නැවත නැත්නම් වෙන විදිහකට සරල කරලා උපමා වලින් එක කියන්න. නැතර දැන් මේ මේ ඔයගොල්ලෝ එක එක තැන් වලනේ ඉන්නේ, එක එක තැන් වල. දැන් කෙනෙකුට ඒ දෙන උත්තරේ තව කෙනෙකුට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ඔබට දැනෙන ඔබේ තියෙන ප්‍රශ්නේ අහන්න. ඇත්තර මේ ධර්මය කියන එකත් අවස්ථානුකූලයි. ඒක සාපේක්ෂයි. අවස්ථාවට පුද්ගලයාට ඒක සාපේක්ෂයි. එතකොට දැන් ළමයාත් එක්ක සම්මුති ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එකනේ මූලික වශයෙන්. ඔව්, එතකොට ඉස්සෙල්ලාම ළමයාත් එක්ක කරන බිස්නස් එක නවත්තන්න කියලායි මම කියන්නේ ඉස්සෙල්ලාම. ඒ කියන්නේ ඔබ ළමයෙක් හදනවා කියන්නේ ඔබ ආයෝජනයක් කරනවා එක විදිහක. නැද්ද? හොඳට ඉස්ලාම් බලන්න. මේක මම මේ කතාව හොඳට බලන්න. අපි දැන් ළමයෙක් හදනවා කියන්නේ ඒක ඇත්තටම ඒක ලොකු බිස්නස් ප්ලෑන් එකක්. ඒක වෙන විදිය කියන්න. දැන් ඔබ ළමයෙක් හැදුවාම නැවතත් ඒකෙන් ප්‍රතිලාභ ටිකක් බලාපොරොත්තු වෙනවද නැද්ද? මෙයා හොඳට ඉගෙන ගන්න ඕනි, මේ තනතුරක් ලබා ගන්න ඕනි, නැවත මට ඇවිල්ලා සලකන්න ඕනි. හරිද? එයාට හොඳක් වෙනවා කියලා ඔබ හිතන්නේ. එයා එතකොට එයාට හොඳක් වෙන්නේ එයා මගේ පුතා මගේ දුව හින්දානේ. තේරුණාද මම මේ කියන එක? දැන් මෙතන හොඳට තෝරගන්න, මේ මම කියන කෙනා අපිට ලොකේට් කරගන්න බෑ. මේ මම කියන කෙනා අපි හැම වෙලාවම රඳවන්නේ මගේ කියන එකක. හොඳට තෝරගන්න එක මම කියන කෙනා ඇත්තටම ඒක පවතින දෙයක් නොවන නිසා අපි හැම වෙලාවෙම මේ මම කියන කෙනා රඳවන්නේ තව තැනක අපි ඒක ලොකේට් කරනවා, තව තැනක පිහිටවල තමයි ඒක ගන්නෙ. හරිද? එක්ක ගෙදර, එක්ක කුලය, එක්ක ආගම, එක්ක ජාතිය, එක්ක රට. එහෙම නැත්නම් ඔබේ මතය, දෘෂ්ටිය මොකක් හරි ඒක මේ මගේ කියන කෙනා රඳවනවා. එතකොට දැන් මෙතනදී මම කියන කෙනාව රඳවන්නේ දරුවා කියන තැනදී. දැන් හොඳට බලන්න, කෙනෙක් ඉන්නවා. දැන් ඔය පොඩි ළමයි අපි දැන් මරවල සිස්සත් කරවන්නේ වැඩි හරියක් මොකටද?
ඊට පස්සේ උගන්නලා මට ලබා ගන්න බැරි වෙච්ච දේ මොකද්ද? මගේ પરම්පරාව එකෙක් හරි මොකද්ද? ලබා ගැනීම කියලා. මට ලබා ගන්න බැරි වුණා මේක. මට යන්න බැරි වුණා මේ ටාගට් එකට. පැහැදිලිද මම මේ කියන එක? මට මේ ටාගට් එකට යන්න බැරි වුණාට මගේ එකෙක්ගේ ටාගට් එකට ගියා නම් මොකද්ද? මං ගියා වගේ තමයි. ඔව්. මම නම් කියන්නේ පොඩි ළමයෙකුට නිදහසේ සෙල්ලම් කරලා තුවල පැල්ල ඉන්න දෙන්න කියලා. ඇත්තටම පොඩි ළමයෙකුට නිදහසේ දුවල පැල්ල, මොකද සමහරට ඌට මුළු ජීවිත කාලෙම තියෙන එකම සතුරු කාලය ඕක විතර වෙන්න පුළුවන්. ඔච්චරම වෙන්න පුළුවන්. මුළු ජීවිතේ ඔච්චරමයි. දුවල පැල්ල නිදහසේ ඉන්න දෙන්න. හැබැයි මේවා ප්‍රශ්නේ තියෙන ක්‍රියාවල නෙමෙයි. ඒ ක්‍රියා මං අර දැන් කිව්වා වගේ ක්‍රියාවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන ක්‍රියා කරේ තියෙන අපේ තියෙන දෘෂ්ටිය. ඒක දෘෂ්ටියක් එනවා. ඔයක දැන් ඔය එක පැත්තක දෘෂ්ටිය නෙමෙයි අනිත් පැත්තේ දෘෂ්ටි හැදෙන විදිය පොඩ්ඩක් බලන්න. පැහැදිලිද? දැන් ඕක ආවේ මෙහෙමනේ. දැන් මම මෙහෙම මේ වැඩේ මෙහෙම නොකර හිටියෝ. දැන් මට මේ ඔක්කොම අතෑරිලා ගිහී තියෙන්නේ. මගේ හිතේ දැන් අතෑරිලා තියෙන. දැන් ඒකට මට ළමයට උගන්වන්න ඕනි කියන එකත් පොඩ්ඩක් අතෑරිලා තියෙන්නේ. දැන් මට කලින් වගේ මේ කරන්නේ. දැන් මම මෙහෙම අතහැරි හැරි ගියෝ මූට මොකක් වෙයිද? අනිත් පැත්ත පේන්නේ නැහැ නේද? දැන් අර අර පැත්ත හදා ගන්නවා වගේ එකක් නේද මේ පැත්ත හදාගෙන ඉන්නේ? ආ ඔන්න ඕක දකින්න එතකොට. මේ අපිට සබහාදාමට ඉඳ දීලා බලන් ඉන්න බෑ. මේ සබහාදාමේ ගලා යෑම තේරෙනවද? එක අර පැත්තට හදා ගන්නවා, එක මේ පැත්තට හදා ගන්නවා. ওই දෙපැත්තම දකින්නේ. මම සම්මුතියෙන් කියන්නේ පොඩි ළමයෙකුට නිදාසෙ නටලා සෙල්ලම් කරලා ඉන්න දෙන්න කියලා. ඒ සම්මුතිය කතාව. මොකද ඕක තමයි ජීවිතේ තියෙන එකම කාලේ, ඔය ළමයට සමහර සතුටින් ඉන්න තියෙන එකම කාලේ. හැබැයි අතන ඔයා ඔබ දකින්න දෙපැත්තම මොකද්ද? දැන් අර එක පැත්තකින් අපි මේ ළමයට හොඳට උගන්වලා ගෙවල් දොරවල් හදවලා මෙන්න මේ කියලා ඒ පැත්තේ අපි ෆැන්ටසියක් හදාගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ දැන් අපි මේක ෆැන්ටසියක් බව දැනගන්නවා. දැනගෙනකොට අපිට මේකට තියෙන උනන්දුව මේක නැතිලා යනවා. හරිද? උනන්දුව එතකොට අපි එතකොට අතන අර බිස්නස් එකෙන් පොඩ්ඩක් අයින්න. බිස්නස් ප්ලෑන් එක දැන් කඩලා දාපු එකක් නුනේ. ඇත්තටම උනේ. දැන් ඒක අයින් වෙනකොට ටික දවසකින් ආයෙ එනවා. දැන් මම මෙහෙම හිටියෝ මූට මොනා වේද? මූ ඉගෙන ගන්න නැතුව මූ අනාථ වේද කියලා ආයනි පැත්තට හිතෙනවා. දැන් ආයනි පැත්තට හිතෙන එකත් ඇතුලේ තියෙන ආයි මොකද්ද? අරකමයි. ආයි ගිහිලා තියෙන මොකටද? පරණ බිස්නස් එකටමයි. ළමේකට ඔබ දුස්ති වලින් අයින් වෙන්න දෙන්නේ. එතකොට ඔය දැන් මෙහෙමයි හොඳට බලන්න. ඔබ ඔබේ ජීවිතයේ ආදර්ශයට ආරම්භ කරන්න. ඔබ ජීවිතේ ඔබ යම් හොයාගෙන ගිය හැම දෙයකින්ම අන්තිමේදී මොකද්ද හම්බුනේ? දැන් මේ රැට් රේස් එකට වැටුණාට පස්සේ මොකද වුනේ? මේ රැට් රේස් එක ඇතුළට වැටුණාට පස්සේ තේරෙනවනේ. ඉතින් ඔබ ඒ රැට් රේස් එකට වැටිලා ඔබ ඒකෙන් දුක් විඳින ගමන් ඔබ උත්සාහ කරනවා ඔබේ දරුවා අරගෙන මොකද්ද එතනට ඇදලා දාන්න. ඔබ ඇදලා දාන්නේ ඔබට කරගන්න බැරි වෙච්ච දේවල් ඔහු ලවා කරව ගන්න. ඉස්සලා මේක තෝරගන්න. හැබැයි ඔබට ඒ ඥානය මුල සිටම පහළ වුණාන අර නාස්ති වෙච්ච කාලේ මොකද වෙන්නේ? එහෙනම් මම කියන්නේ දරුවෙකුට ඔබට දෙන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රඥාව. ඒ දේ දෙන්න. මොකද සබහාදාම විසින් ඉතුරු ටික දෙනවා. ඒ අර කන්න ඕනි ටික ඉන්න ඕනි තැන ඒ ඔක්කොම. මම මේ සම්මුතිය කතාවක් කිව්වේ. හැබැයි ඔබ අරකද ඉස්සලා අල්ල ගන්න ඕනේ අර දෙපැත්ත හැදෙන විදිහ.
දැන් ඔය කලබල වෙලා ඉන්න තැන එතන එතන ඒ එතන ඇදිලා තියෙන ඒ ප්ලෑන් එක දකින්න ඕන. ඒ ෆැන්ටසිය දකින්න ඕන. දැන් ඔකට මම උත්තර කීපයක් දෙන්න. පළවෙනි උත්තරේ තමයි දැන් එතනදි කිව්වනේ අර નિરાයාසයෙන් වෙන දේවල් ටිකක් තියෙනවා කියලා පොඩි ළමයෙකුට. දැන් අපි ඔතන තියෙන අපේ වැරද්ද තමයි අපි දකිනවා පොඩි ළමයි කිපදිච්ච ගමන් નિરાයාසයෙන් වෙන දේවල් ටිකක් තියෙනවා. හැබැයි දැන් අපි ආයාසයෙන් කරන දේවල් ටිකක් තියෙනවා කියලා අපිට දෙකක් පේනවා. හැබැයි මේ දැන් මේ මොහොතේ වෙන්නේ નિરાයාසෙන්ද ආයාසෙන්ද? අපි හිතනවා පොඩි ළමයි කිපදිච්ච ගමන් අර අපි කිව්ව උඩු තල්ලට තන බුරුල්ල තිබ්බ ගමන් කිරි බොන එක එයන් નિરાයාසෙන් එන දෙයක් කියලා. හැබැයි ඊට පස්සේ ඔබ වාහනේ ලෝන එක වෙනත් දෙයක් කරන එක අපි හිතනවා ආයාසයෙන් වෙනවා කියලා. ඇත්තටම ඒවා નિરાයාසෙන්ද වෙන්නේ, ඒවත් වෙන්නේ ආයාසයෙන්. ඒවත් වෙන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් වෙච්ච විදිහට නේ. පරිස්සම් බැලුව. ඉතින් අපි ඔබ තෝරගන්න ඕනේ ඕක. හරිද? ඊළඟට දැන් අපි මේ මේ සිස්ටම් එක අපි තෝරගන්නේ මේ සිස්ටම් එකේ වෙන වෙනම වෙනම මේ වෙනම දැන් මේක අපි මේ කතාවට කිව්වට මම ඔබ ඔබ කියලා වෙන වෙනම කතාවට කිව්වට මේකේ වෙනම එකම යුනිට් එකක් අරගෙනනේ අපි කතා කරන්නේ. යුනිට් එකක් වෙනම වෙන් කරලා අරගෙනනේ කතා කරන්නේ. ඇත්තටම මේක වෙනම තියෙන යුනිට් එකක්ද නැත්නම් මේ සියල්ලම එකම යුනිට් එකක්ද? එතකොට ওই ප්‍රශ්නේ දැක්කද මම මේ කියන්න හදන දේ? අපි මේකේ වෙනම යුනිට් එකක් ගැන කතා කරන්නේ. වෙනම යුනිට් එක වෙන් කරලා අරගෙන මේ සත්‍යය පුද්ගලය කියලා අපි වෙනම යුනිට් එක වෙන් කරලා අරගෙන කතා කරන්නේ. හැබැයි මේ දැන් මම සෝබාදහම කියන වචන පාවිච්චි කරනවා. මේ සෝබාදහමෙන් තොරව වෙනම යුනිට් එකක් පවතිනවද? යුනිට් එකෙන් තොරව වෙනම සෝබාදහමක් පවතිනවද? නැත්තම් මුළු සම්පූර්ණ සමස්ත පද්ධතියම එකම යුනිට් එකක්ද? ඕක දකින්න ඕනේ අපි ඉස්සෙල්ලාම. ඊළඟ කාරණේ ඔක දෙවෙනි මට්ටම. තුන්වෙනි මට්ටමේදී ඔබ ඇත්තටම දකින්න ඕනේ ඕක නෙමෙයි. දැන් මේ වෙලාවේ හැදිච්ච ෆැන්ටසිය. ඒක තේරුණාද? ඇත්තටම දකින්න ඕනේ ඔබ දැන් මේ වෙලාවේ හැදිච්ච ෆැන්ටසිය. අපි පොඩි ළමයි ගැන කතා කරනවා තමයි. පොඩි ළමයි ගැන කතා කරන දැන් ওই කතාව ඇතුලේ තියෙන ෆැන්ටසිය අපි දකින්න ඕනේ. ඒක කොහමද ඒක ඒක මේ සිස්ටම් එක හරහා ඒ ප්‍රශ්නේ බිල්ඩ් වෙච්ච විදිහ දකින්න ඕනේ. අන්න එතකොට දකින්නකොට තමයි ඇත්තටම හරියටම නිදහස් වෙන්නේ. මේ කතන්දරේ මේ සම්පූර්ණ මේ කතන්දරේ ගොඩනැගෙන්න ආපු විදිය, මේ කතන්දරේ ගොඩනැගිච්ච මේ මේ ෆැන්ටසි කතාව ගොඩනැගිච්ච විදිය. ඒකේ එලිමන්ට් තියෙනවා ඒකේ. ඕකේ එකක් අනිත් එකෙන් ස්වායක්තව පිටින් නැහැ නේද? කොහොමද? පැහැදිලිද? ඊළඟට තව ආයි සම්මුති කතාවක් කියන්නම්. මේ සම්මුති කතාව තමයි දැන් ඔහොම හිතපු කට්ටියක් හිටියා. ඔක්කොම එක එකක් වෙන්න ඕන කියලා. දැන් අපි මේ හිතන කට්ටියක් ඉන්නවා. يعني හැමෝටම එක විදියට ප්‍රෝග්‍රෑම් කළා. දැන් ඔබ හිතන්න එක විදියට ප්‍රෝග්‍රෑම් කරපු මැෂින් ටිකක් තිබ්බොත් මොකද මොකක් වෙයිද? ආ? උනාවේද එක විදියට ප්‍රෝග්‍රෑම් කරපු මැෂින් එකක් තිබ්බොත්? ඔය වැඩි ඕනේ. ඔබ සියලු දෙනාටම එකම වැටුප ලැබෙන, එකම ආකාරයේ නිවාසයක් ලැබෙන, එකම ආකාරයේ වාහනයක් ලැබෙන, එකම ආකාරයේ ඇඳුම් ඇඳලා, එකම ආකාරයේ කොණ්ඩමෝස්තරයක් නියම කරොත් එතෙන් විහාර මොකක් වෙයිද? සිස්ටම් එක විසින්. අපි හිතන එක හරි හොඳයි කියලා. හැබැයි ඉතින් කල්ලා බලන්න ඉතින් මොකද වෙන්නේ කියලා. මේ විචිත්‍රභාවයේ තියෙන සුන්දරත්වය දකින්න. ඒ විචිත්‍රභාවයේ තියෙන සමහර විට අපිට පේනවා මේක මේ මේක විනාශයකුත් අපි පේනවා සමහර වෙලාවෙදී. හැබැයි මේ විනාශයත් මේ සිස්ටම් එකෙන්ම හැදෙන එකක් කියන්නේ මොකද්ද? එකක් ඒ විනාශයක් හැදෙන්නේ තව එකක් මොකද්ද? ගොඩ නැගෙන්න. බැලන්ස් කරන්න. තව එකක් ගොඩ නැගෙන්න. රැල්ලක් ගහනවා මූදු වෙරළට. රැල්ල ගහලා ආපෝ රැල්ල ආපස්සට ගියේ නැත්තම් ඊළඟ රැල්ල ගහන්න බෑ නේද?
රැල්ල ගහලා ආපස්සට ගියොත් තමයි ඊළඟ රැල්ල ගහන්න පුළුවන්. එතකොට තමයි ලස්සන මූදු වෙරළක් තියෙන්නේ. එහෙමයි. ඉස්ලාම අපි තෝරගන්න ඕනේ සමුදේ තුළම නිරෝධයි කියන්නේ එක්තරා විදිහක මොඩල් එකක්, ෆ්‍රේම් එකක්. හරිද? ඒ කියන්නේ දැන් අපිට තියෙනවානේ එක දිගට කන්ටිනියුස්ලි යන, ඒ කියන්නේ පවතින බවක් සහිත ලෝකයක් හම්බෙනවානේ. එතකොට මේ පවතින බවක් සහිත ලෝකයක් තුලදී තුල ගොඩ නැගිච්ච දුකක් තියෙනවානේ, බොහොම පැහැදිලිව නේද පවතින බව. එතකොට මේ පවතින බව ලෝකය කියන එකේ අපි ප්‍රතිවිරුද්ධයක් පෙන්නනවා වෙන විදිහකට කතා කරලා. එතකොට මේ පවතින බව, ඒ තියෙන අපි අර තියෙන කන්ටිනියුේෂන් එක, අපි එහෙම කන්ටිනියුේෂන් වෙන්නේ නැති බව ඉස්සෙල්ලා පෙන්නනවා. සා මෙතන කන්ටිනියු වෙන්න දෙයක්වත් නොමැති බව පෙන්නනවා. අපි එක විදිහකට දැන් මේ වචන වලින් කියන ශුන්්‍යතාවයේ එක පැත්තකින් ගත්තොත් මොකද ඒක අන්තයක්. වචන වලින් කියන ශුන්්‍යතාවයේ අන්තයක්. මොකද ඒ ෆ්‍රේම් එක වැටුණට පස්සේ තමයි ඒක පේන්නේ. ඔබ එම් ෆ්‍රේම් එකක් දාගෙන බැලුවම පස්සේ අපිට පේනවා මෙහෙම. ඊළඟට ඔබ දැන් මේ පවතින බවක් තියෙන බව දැක්කහම මොකද්ද? පවතින බවක් පේනවා. නොපවතින බවක් තියෙන බව දැක්කහම නොපවතින බවක් තියෙනවා. ඉතින් මේ පවතින බව නොපවතින බව, දැන් පවතින බව නොපවතින බවෙන් කැඩුවා. හැබැයි නොපවතින බව නොපවතින බව තෝරගන්න ඕනේ. පැහැදිලිද? එකක් තව අච්චුව ෆ්‍රේම් එකක්. හැබැයි අන්තය අපමාර පාවිච්චි කරනවා තියෙන අන්තය දෘෂ්ටිය කඩන්න, ප්‍රති දෘෂ්ටියක් විදිහට. හැබැයි ඒකත් අර ෆ්‍රේම් එකට අනුකූලව පේන එකක් කියලා ඔබ තෝරගන්න ඕනේ. නැත්නම් ඔබ ශුන්්‍යතාවය තුළ දුසිගත වෙනවා. ශුන්්‍යතාවය කියන්නේ තව අන්තයක් පමණයි. අන්තයක් කියන්නේ තවත් ඒක ෆ්‍රේම් එකට අනුකූලව පේන දෘෂ්ටියක් විතරයි. ඒකත් ඉක්මවා දකින්නවා. සමුදේ වීම, දැන් අපි සමුදේ නිරෝධය කියන එක ඒ දැනුමාවට පස්සේ නෙමෙයිද ඒක පේන්නේ? ඒ විදිහක කලින් එහෙම පෙනුන්නේ නැහැ නේද? එතකොට මොකක්ද ඇත්ත? අර දැනුමාවට පස්සේ පෙනිච්ච එකද කලින් පෙනිච්ච එකද? දැන් ඔබට කලින් ආවේ කලිනුත්, දැන් අපි දැන් කලින් එකක් තිබුණානේ. එතකොට ඔබ දැන් මේම උදාහරණයක් විදිහට දැන් මෙතන පීරිසි ඇති බව දැනුමකින් ආපු එකක් නේ. ඊළඟට මෙතන පීරිසිය නොමැති බව, ඒකත් එන්නේ කොහොමද? දැනුමකින් නේ. එතකොට මොකද්ද හරි එක? පීරිසියක් ඇති බව ආවේ මොකද්ද? දැනුමකින්. පීරිසිය නොමැති බව ආවේ, ඒකත් දැනුමකින් නේද? එකම ක්‍රමවේදේ හරහා නේද මේ හිර වෙලා ඉන්නේ? ඔබ තෝරගන්න ඕනේ ඒක නෙමෙයි. මේ මෙතන පීරිසි ඇති හෝ නැති හෝ බව නෙමෙයි. මේ පීරිසි ඇති හෝ නැති බව මොකද්ද? ඒ දෙකම මොකද්ද? ඒ දෙකම ෆ්‍රේම් දෙකක් කියලා තෝරගන්න ඕනේ. කම් ෆ්‍රේම් දෙකේ අන්තක දෙකකුත් එනවා. මොකද්ද? එකක් නැත්නම් අනිත් එක පවතින්නේ. ඒක ඉතින් මම කියන්න බැරි හින්දා කිව්වේ. කියන්න විදියක් තියෙන්නේ නැහැ. මට ඒක කියන්න විදියක් නැහැ නැත්තම්. ඒකයි මම කිව්වේ. දැන් කවන්නේ අහන්න. එතකොට ආයි තව දුස්තිගත වීමන්නේ. දැන් මෙන්න මෙහෙම මම ඔක දැන් වෙන පැත්තකින් මම ඔක පැහැදිලි කරලා දෙන්න. හරිද? හරි. දැන් මේ දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔක වෙන විදිහ සම්මුතිය හැදෙන විදිහ එක විදිහකට කියන්නේ. දැන් අපි ලංකාවේ මරණ දඬුවනේ ක්‍රියාත්මක වුණා. මරණ දඬුවනේ ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ සමාජයේ මතයක් ඇවිල්ලා මොකද උනේ? මරණ දඬුවනේ නැවැත්තුවා. දැන් මොකද ආයි දැන් සමාජයේ ආයි ඇවිල්ලා තියෙන මොකද? පැහැදිලිද? දැන් එකක් බැලන්ස් කරන්න තව එකක් හැදෙනවා. මේක දැනගෙන ඉන්නේ එච්චරයි. හැබැයි
මේක දැනගෙන ඉන්න අතරේ දැන් ওই සීලය කියන එක ටිකක් ඔතනින් වලලා එහා ගිය එක. මේක ඇත්තම පැහැදිලිව පිළිතන සීලයක් තියෙනවා. ඒ පැහැදිලිව පිළිතන සීලය ඔතනින් වඩා හුඟක් එහා ගිය එක. දැන් මම මෙහෙම නිකන් ඔබට මේ කතාව මෙන්න මෙහෙම කියන්නම්. දැන් මිනිස්සෙක් ඉන්නවා මිනි බරනවා, හොරකම් කරනවා, ගෙවල් බංකොල්ල කරනවා, ඔය ඔක්කොම ටික වෙ කරනවා. හරි. දැන් තව මිනිස් දැන් මේ මිනිස්යාම අපි හිර කූඩුවක් ඇතුළට දානවා. අල්ලලා. දැන් මේ මිනිස්යාට මේ හොරකම් කරන්නත් බෑ, මිනි මරන්නත් බෑ, ගෙවල් මංකොල්ල ගන්නත් බෑ, වෙන මොකක්වත් කරන්න බෑ අර හිරේ ඉන්නකම්. හරිද? එතකොට දැන් මේ හිරේ ඉන්නගෙන අපි කියනවා සිල්වන්තෙක් කියලා. නෑනේ. එතකොට ඉස්සෙල්ලාම අපි තෝරගන්න ඕනේ අපි මේ යම් උත්සාහයක් දරලා යම් ෆ්‍රේම් එකකට වැටිලා අපි මානසික හිරකූඩුවක් හදාගෙන ඉන්නව නේද? ඒ මානසික හිරකූඩුව හදාගෙන ඒ මානසික හිරකූඩුවේ හිර වෙලා ඒක ඇතුලේ හිර වෙලා අපි සිල්වන්තයි කියලා හිතන් ඉන්නවනම් අර අපරාධකාරයයි හිරකූඩුවේ ඇතුළට දාලා එයා සිල්වන්තයි කියලා හිතන් ඉන්න එකට මොකද්ද? සමානයි. පැහැදිලිද? ඉස්සෙල්ලාම ඔබ හොඳට තෝරගන්න ඕනේ මේ මානසික හිර කූඩුව ඔබ අඳුනගන්න ඕනේ. ඔබට හිතෙනවා මේ මානසික හිර කූඩුව කැඩුවට පස්සේ මේ ඔක්කොම වෙලා අර කියන විදියට මිනි මරාගෙන ඕරගම් කරගෙන ඕන දෙයක් වෙයි කියලා එහෙම යනවා කියලා. හැබැයි මානසික හිර කූඩුව කැඩෙන තැනට යාගේ කැඩෙනගෙන මිනි මරන්න තියෙන හේතුවත් කැඩිලා ඉවරයි යාගේ. ඔබ ඇයි මිනිහා මරන්නේ? මනුස්සෙක් මනුස්සෙක් මරන්නේ ඇයි? අර රාමුව කඩා ගන්න පුළුවන් කෙනාට අරක ඉතුරු වෙනවද? පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? සියල්ලේම මත් වීම තේරුම් ගත්ත කෙනාට අරක ඉතුරු වෙනවද? සමස්තේම මත් වීම තෝරගත්ත කෙනාට. හැබැයි ඉස්සල්ලාම ඔබ අර දුස්ති ටික කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ හිතන් ඉන්නවා නම් අර හිර කූඩුවේ ඉන්න මිනිසයා සීලවන්තයි කියලා ඒක වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් අපි මේ රාමු ටිකක් ෆ්‍රේම් ටිකක් අදාගෙන ඒ ෆ්‍රේම් ටික ඇතුලේ කොයින සීලයක් හොයාගෙන හරියන්නේ නැහැ. ඉස්සලා මේ රාමු ටික ෆ්‍රේම් ටික අඳුන ගන්න ඕනේ. මේ රාමු ටික ෆ්‍රේම් ටික අඳුනගෙන මේ මානසික සිර කූඩුවෙන් නිදහස් වෙනකොට කෙනෙකුට එකපාරම හිතෙන එකක් තමයි මේ මූවීට පස්සේ කියලා මිනි මරලා ඕන එකක් කරලා ඉන්නවා කියලා. හැබැයි ඒක කැඩෙන්න තරම් ප්‍රඥාවක් පහළ වෙන කෙනෙකුට මොකද්ද? මිනිහම් මරන්න තියෙන හේතු ටිකක් අයින් වෙලා ඉවරයි. ඇයි ඔබ මිනිහම් මරන්නේ? හොඳට බලන්න පරිස්සමෙන්. මරන්නෙම රාමුවක් හින්දාම නේද? රාමුවක් රැක ගැනීම සඳහා නේද? රාමුවක් අත්පත් කර ගැනීම සඳහා, රාමුවක් රැක ගැනීම සඳහා නේද? එතකොට ඒ සියලු රාමු හැදෙන විදිය තේරීත කෙනකොට මැරෙන්න මිනිස්සෙක් හම් වෙනවද? සියල්ලේම මත් වීම තෝරාගත්තු කෙනෙකුට අර මත් වීම එක යථාර්ථය පේන්න පටන් ගන්නවනේ. තහුව වෙනවද ඒකට තවදුරටත්? පැහැදිලිද? ඒක හරියට දකින්නේ සාපේක්ෂ සත්‍ය කියන එක තෝරගන්න ඕන. ඔය ලංකාවේ ඕක වැරදි, ඇමරිකාවේ ඕක හරි. ඉතින් ඒක තමයි මං කිව්වේ. ඔව්. 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 ඒක තමයි ඔබ සම්මුති සත්‍ය, සම්මුති සත්‍ය බව දැනගෙන ඉන්න එච්චරයි. ඒක කඩන්න ය ගිහිල්ලා කඩන්න යන්නේ යනකේ මොකද්ද කරන්න යන්නේ ඔබ? නෑ, සම්මුති සත්‍ය, සම්මුති සත්‍ය බව දැනගන්න. දැනගත්තට පස්සේ දැන් මේ සම්මුති සත්‍යයට බැඳීමක් තියනවද? ගැටීමකුත් නැහනේ. එහෙම වුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහනේ එතකොට. හරිද? දැන් ඔබ තාම ඔබට ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්මුති සත්‍යයෙන් තොරව, ඒනික නැත්තම් මේ සාපේක්ෂ සත්‍යයෙන් තොර සත්‍යයක් තියෙනවා කියලා තාම විශ්වාස කරන නිසා. ඒකේ පොදේ තේරුණාද දැන්?
දැන් ඔබ ඒකෙන් නොපිහිටන එකත් තව දෘෂ්ටියක් නෙමෙයිද? එතකොට මෙතනදී කොහොමත් එක තැනක පිහිටනවා. හැබැයි ඒක ඒ පිහිටන එක දෘෂ්ටියක් බව මුලින් දැනගෙන ඉන්න කියලා මම කියන්නේ. පස්සේ ඔබට ආයාසෙන් කරන්න දෙයක් නැහැ එතන. මුලින් දැන් ඔබ දැන් එහෙම ඉන්නවනේ දෘෂ්ටියකට. ඒ දෘෂ්ටියක ඉන්න බව ඉසලා දැනගෙන විතරක් ඉන්න. අයින් කරන්න යන්න එපා. අයින් කරන්න යන්නේ තව දෘෂ්ටියකින්. ඒ කියපු කතාව තේරුණාද? මුලින් දැන් ඔබ කියපු විදිහට මුලින් එහෙම දෘෂ්ටියක ඉන්න බව ඉසලා දැනගෙන ඉන්නවා. මම එහෙම දෘෂ්ටියක ඉන්නවා. දැන් මම මෙහෙම එකක් අහන්න. ඔබ දෘෂ්ටියක ඉන්න බව දැනගෙන සිටීම තුළ අර දෘෂ්ටිගත වෙලාද ඉන්නේ? දැන් හොඳට බලන්න. දැනගෙන සිටීම නෑනේ. ආ හරි. ඉස්සෙල්ලා දැනගෙන ඉන්න. එච්චරයි. දැන් තියෙන දෘෂ්ටිය කියන්න. ඒක දැක්කද? දැන් තියෙන එක දැක්කද? අපිට වෙලා තියෙන්නේ දැන් තියෙන එක අපි අයින් කළා අල්ලපු මේ වැටහරනවා. ඔය අර ලස්සන කතාවක් තියෙනවා මේ තව කතාවක් තියෙනවා. ඒ කතාවේ තියෙන්නේ මම මේ කතාව කලින් කියලත් ඇති. අර මේ දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. මේ දුප්පත් මිනිස්සයා තව හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ ඉර පායගෙන එන වෙලාවේදී ඉර නැගගෙන එන වෙලාවේදී දොරකඩට ගිහිල්ලා ඊයක් අතහැරපන් කියලා. මේ මිනිස්සයා මොකද කරන්නේ? දොරකඩට ගිහිල්ලා ඊය දුන්නට දාලා විදිනවා. එතකොට ඊයක් අතහැරලා එතන හාරන්න එතන නිදානයක් හම්බ වෙයි. එතකොට ඔබේ තියෙන ওই දුප්පත්කම නැති වෙලා යයි කියලා. ඉතින් අර මිනිස්සයා මොකද කරන්නේ? ඉර පායගෙන යන වෙලාවේදී දොරකඩට ගිහිල්ලා ඊය දුන්නට දාලා අතහරිනවා. විදිනවා. කො විද්දන් පස්සේ ඒක වැටෙන්නේ අල්ලපු ගෙදරට. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා අල්ලපු ගෙදර හාරනවා. අල්ලපු වත්ත හාරනවා. අල්ලපු වත්ත හැරුවන් පස්සේ ඉතින් අල්ලපු ගෙදර මිනිස්සෙක් ඇවිල්ලා ඉතන ලොකු රණ්ඩුවක් කළා. පස්සේ ඉතින් මේ හාමුදුරු කියපු කතාව කියලා එනම් පවෙන්ද උදේට මම විදින්නම් කියලා අල්ලපු ගෙදර එක්කෙනා විදිනවා. ඒක වැටෙන්නේ ඊළඟ අත්තට. ඉතින් ඕම කතාව යනවා දිගින් දිගට. දිගින් දිගට ගිහලා රජතුමාගේ වත්තට වෙනකන් ඕක යනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මේ කතාවේ අන්තිමට තියෙන්නේ මම කතාව සම්පූර්ණයෙන්ම කියන්නේ කෙටි කරලා කියන්නේ. රජතුමා ඉතින් අර හාමුදුරුවන්වත් ගෙන්නලා ඔක්කොම ගෙන්නලා මේ මොකද්ද මේ කතාව කියලා අහනවා. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා ඉතින් මං කියපු විදිහට කරන්න කියලා. ඊළඟ දවසේ උදේ. ඊළඟ දවසේ උදේ ආවිල්ලා මොකද්ද කරන්නේ? අර මනුස්සයා ඊය දුන්නකට දාලා විදින්න හදනකොට හාමුදුරුවෝ නවත්තනවා. නවත්තලා අහනවා මං උඹට කිව්වේ ඊය විදින්නද ඊය අතහරින්නද? ඊය අතහැරිය කොතනද වැටෙන්නේ? පාමුල. හරන්න ඕනේ කොතනද? පාමුල. ඊය විද්දත් කොහෙටද වැටෙන්නේ? අල්ල පීඩමට හරි වෙන ඉඩමකට හරි. කොහෙද හරන්නේ? ඔව්. එතකොට ඒක හරන්න ගියාම වෙන ප්‍රශ්න ටික තමයි අපිට තියෙන්නේ. දැන් ඊය අතහැරියාම එතන හැරුවාම තමයි එතන තමයි නිදානේ තියෙන්නේ. අපි හැම වෙලාවම දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් මතුවෙන්නේ අපි අල්ලපු වත්තට විදපු හින්දා. අල්ලපු වත්තට විදලා අල්ලපු වත්ත හාරපු හින්දා. අල්ලපු වත්ත හාරන්න යනකොට ප්‍රශ්න එනවා ගොඩක්. ඉතින් නිකන් ඉන්නේ නැහැනේ අල්ලපු ගෙවල් වල මිනිස්සු. කොළු උසන් එන්නේ. කුටි කන්න වෙනවා. ඉතින් අර හැම වෙලාවෙදිම ඔබ ඉස්සලා ඊය විදින්න එපා, ඊය අතහරින්න. ඒ පාමුල තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්නය අපිට මේ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නය ගොඩනැගිලා තියෙන දෘෂ්ටියත් තුළින්ම තමයි. අපි එතන හාරන්නේ නැතුව වෙන ඉඩමක් කොච්චර හැරුවත් මේක විසඳ ගන්න වෙන්නේ නැහැ. එතන හොඳට හාරලා බලන්න. දැන් ඕක තමයි ඇත්තටම සතිය කියලා කියන්නේ. ඒ හා එතන දකිනකොට එතන තියෙන දෘෂ්ටිය අපි දැක්කනම් මේක නිදහස් වෙනවා. එතන දෘෂ්ටිය තියාගෙන ඒක පදනම් කරගෙන හදපු දෙවෙනි දෘෂ්ටිය කොච්චර කඩන්න හැදුවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කවදාවත්.
මොකද මේ ප්‍රශ්නය සාමාන්‍ය හොඳට බලන්න ඔබට ප්‍රශ්න ඒ කියන්නේ මම හැම වෙලාවෙම කියන ඔබ උත්තරේට පණින්න එපා ප්‍රශ්නේ තුලමයි මේ විසඳුම තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ තෝරා ගැනීම තුල තමයි උත්තරේ තියෙන්නේ. නැතු උත්තරේ තුල නෙමෙයි. මේ උත්තරේ කියන්නේ අල්ලපු වත්තර හැල හාරනවා හාරනවා හාරනවා. ඊළඟට අල්ලපු ඊළඟ වත්තර බැලලා ආයි හාරනවා. සෑම වෙලාවෙදිම ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ දෘෂ්ටියක් එක්කයි. ප්‍රශ්නයක් තියෙන දෘෂ්ටියක් තියෙනකම් විතරයි. එතකොට අපි අඳුන ගන්න ඕනේ ප්‍රශ්නේ තුල තියෙන දෘෂ්ටිය. දැන් ඕක තෝරගන්න එක තමයි සිහිය. දැන් ආයි අලුතෙන් ප්‍රශ්නයක් දාගන්න එපා. මට හැම වෙලාවෙම ප්‍රශ්නේ තුල තියෙන දෘෂ්ටිය පේන්නේ නැහැ කියලා ආයි අලුතෙන් ප්‍රශ්නයක් දාගන්න එපා. පැහැදිලි. තව ප්‍රශ්න තියෙනවද එහෙනම්? නෑ නෑ ඒක හරි. ඒ කියන්නේ සම්මුති ලෝකයෙන් වෙන් වෙච්ච නිර්පේක්ෂ ලෝකයක් ගැන කතා කරන්නේ තායි සම්මුති සම්මුති අදහස. ඒ කියන්නේ අපි සාපේක්ෂ සත්‍යයෙන් තොරව නිර්පේක්ෂ සත්‍යයක් ගැන කතා කරන්නේ තායි සාපේක්ෂක අදහසකින්. ඒක හරි කතාව. ඒක තෝරගන්නවා කියන්නේ හරි. එතකොට ඒකටත් අපිට ඕනනම් කියන්න පුළුවන් ඒ තෝරා ගැනීම කියන්නේ ඒ තේරීම කියන්නේ නිරපේක්ෂත්වය කියලා ගන්න පුළුවන් එක විදිහකට. හැබැයි ඒකත් ආයි සාපේක්ෂත්වයක් වෙනවා. ඒකයි අර මම අර හැම කතාවකදීම අර කිව්වේ මේ විසට දෙන බෙහෙතත් ප්‍රතිවිසක් කියලා. ඒකත් විසක්. මිසක් ඒක ඇත්තින්ද නෙමෙයි ඒක ගන්නෙ. ඒක ගන්නෙ අර තියෙන ලෙඩේට දැන් මේ වෙලාවේදී තියෙන ලෙඩේට තියෙන විසට තව ප්‍රතිවිසකින් බෙහෙත් කළ යුතු නිසා පමණයි. අර ශ්ලෝකයක තියෙන්නේ මොකද්ද? ඔබ සසරේ සිට බලනකොට මොකද්ද? සසරද පවතී නිර්වාණයද පවතී. ඔබ නිර්වාණයේ සිට බලනකොට සසරද නොපවතී නිර්වාණයද නොපවතී. තව ප්‍රශ්න තියෙනවද? එහෙනම් අපි අවසන් කරමු. පේන ලබන ඉරිදා උදේ අටට විතර කතා. ඔව් ලබන ඉරිදා. ලබන ඉරිදා උදේ අටට. හරි. එහෙනම් ඉතින් මේ කාරණා නැවත බලන්න. මේක මෙහෙමයි අර දේවල් එකපාරම අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. මොකද මේ අවබෝධ වෙනවා කියන තැනදී අවබෝධයත් ප්‍රශ්න කිරීමට ලක් වෙන නිසා එකපාර අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. ඉතින් අර ගමන පටන් ගත්ත ඔබ ඒ ගමනේ අවසානය දක්වා යන්න. හැබැයි එහෙම කියන අතරේ මම කියනවා අවසානයක් තියෙන නිසා තමයි ගමනක් පවතින්නේ කියලා. හරි. ඉතින් එනයි ඉතින් අද දිනේ අපි සාකච්ඡාව වෙනව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම එහෙනම් තෙරුවන් සරණයි. සුවපත් වේවා.